Get your degree from world-class university in Australia or New Zealand with the most trusted education partner in Sri Lanka, ABIC Consultants. 15 years of excellence, ABIC Consultants, the pinnacle of trust in international education. Ah, mukadam hatya me? Nah, me gedara sink eke. Ai mata, is loan ne vidi damme? Hadisiyata bala pipe ya damme. නැද්ද මුදලාලි ඊපෙරේද කඩේ රිපෙයාර් කරන්න ගෙනාපු ගම් චුට්ටක් මේ වගේ ප්‍රශ්න වලට හොඳම විසඳුම ඉස්ලෝන් ගම් චුට්ටක් හැබැයි ඉක්මනින් දාගන්න ඉස්ලෝන් පයිප් එක ඉස්ලෝන් ගම් චුට්ටා හැම ගෙදරකම සිටිය යුතු ජල නල කාර්මිකයා දැන් ළඟම ග්‍රොසරියෙන් මිලදී ගන්න The Rundown brought to you by ABEC Consultants in association with Eslon, Vito and powered by Dialog View app. Jai Veva, මොකද වෙන්නේ කොහොමද ජීවිතේ අද අපි ආවා ස්පෙෂල් එඩිෂන් එකකට අපේ ගෙස්ට් කෙනෙකුත් ඉන්නවා මේ මෙඩිකල් ෆීල්ඩ් එකේ කොට කතා කරන්න මේ සාමාන්‍ය කොහොමද මේ රන් කරන්න කියලා රන් ලක්මාල් බණ්ඩාරහන කොහොමද බොක්කලා බොක්කලා ටික හොඳින් ඉන්නවා එතකොට කවුද අහලා තිනවා රිෆාන් ෆාසියා හතින රෝඩ් සේෆ්ටි එක කවද්ද තියෙන්නේ කියලා හුඟා දුරට ලබන අවුරුද්ද තමයි ෆෙබ් මාර්ච් වගේ කතාවක් තමයි තියෙන්නේ UAE වලද ඉන්දියාවද කියලා තමයි තාම දන්නේ නැත්තේ නමුත් බලමු මැච් එක පරාදයි වෙච්ච දේවල් වුණා දැන් වෝල්ඩ් කප් එකක් තියෙන ඉස්සරහට ඉතින් මොකද්ද වෙන්නේ කියලා කතා කරන්න ඕනේ අනුරාධ හේ how you doing and ඒව ගැන කතා කරන්න අපි ගෙන්න ගමු අපේ මේන් මෑන් And that's in the air. The guru of greatness. The mantra of madness. The man with the plan. The only one who can. Russell Arnold. Russell Arnold. The granddaddy of chilling. The lover of all types of pudding. He does not talk pudding yatting. He gets to the point thudding bidding. Introducing... Russell Arnold. Russell Arnold. We don't just chill, we create a buzz. Because chilling with Russell is better than getting into trouble. Yo! Yo, yo, all right. What's up? I'm of course getting into trouble every time I'm chilling with Russell. Getting in trouble with whom? ආණ්ඩුවත් එක්ක ගෙදර ආණ්ඩුවත් එක්ක එනිවේස් ඒව ගණන් ගන්නපා මේ ගෙස් කෙනෙක් ඉන්නවා කිව්වනේ ගෙස් ගෙන්න ගන්න ඉස්සලා පෙස්ට් කෙනෙකුත් ඉන්නවනේ පෙස්ට් ගෙන්න පෙස්ට් ගෙන්න ගෙන්න බු ගෙන්න බු ගෙන්න බු There's John Syria 100 for Sanam John Syria That's score මම නම් මොයේ මොකක් කිව්වේ යා? එයි මොකද්ද? භාවනාවේ. කොහෙද අද? අයි මොකටද කොහෙ වුණා මොකද? නෑ නෑ අපිට දැනගන්න ඕන නා. ඔයේ කොහෙ ගිහිල්ලාද වැටවල් පයින්නවද කොටු පයින්නවද නැත්නම් ඒ ප්‍රශ්න මං ආන්න බෑ. ඒ උඹ තමයි. හරි මේ අපි ලොක්ඩවුන් වල ඉන්නේ කොටුවක් තියා මේ බට පයින්නත් බෑ අපිට. අපිත් ලොක්ඩවුන් වල බැරි රට ඉන්නකොට එම වෙනවා ඉතින්. එනද සනාතයි මේවල වැරදි රට වලට ගිහිල්ලා ඉතින් ඉගෙන වෙලා ඉන්නවා. ලංකාව වගේ ඉන්න ඕනේ. අපි ලොක්ඩවුන්. ඒක නේ. ඒකට අපි ඉඩ තියනවා. ලංකාව වගේ හොඳ රටක ඉඳපන්. ලංකාව වගේ හොඳට ඉඳලා හවසට වැල්ලට ගිහිල්ලා
අන්න ඕකනේ ලයිෆ් එක හිලුවක් කරලා ආ ඒකනේ ඔව් මඤ්ඤෝක ටිකක් කාලා හවසට පොරටුවක් කරලා ඕලන්ට I miss that lifestyle අපි තින් බීච් එකේ ඉන්නේ බීච් එකේ උදේ හවස කොච්චර වැඩ දිනවද එතනනේ ඒක නංග තාතා මොකද මේ අපි 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 හිතපු විදියට වැඩේ ගියේ නැහැ නේ 3-0 අපි හිතුවා ඊට වඩා පොඩි ගේමක් යයි කියලා මේ සමාලාට රිසල්ට් එක 3-0 යන්න පුළුවන් හැබැයි ගාන ක්‍රිකට් එක වටිනවා බයි කිසි එක්සයිට්මන්ට් එකක් තිබුණා කියලා කියන්න බෑ නේ අපේ 퍼ෆෝමන්සස් නැත්නම් වායි තින් අර මෑ මෑ මැච් එක බලන්නේ 100 inch 200 inch TV එකේක වෙන විදියට පෙනුනක් දන්නේ නැහැ නේ අපි පොඩි එකනේ බලන්නේ අපි පොඩි මෙන්න ඩයලොග් view app එකෙන් ෆෝන් එකෙන් බලන්නේ ඒක තමයි අම්බ වෙන වෙන විතර දැක්කත් දන්නේ නැහැ නේද සරත්ත මනක් දැක්කේ ඔව් කියන්න බලන්න නෑ මම දැක්ක රසල් ඇත්තටම මේ මීට වැඩිය පොඩ්ඩක් අර අර ප්‍රයිඩ් එකක් තියෙන්න ඕනේ අර අර එන්තුසියාසම් එකක් තියෙන්න ඕනේ ඒ වගේමයි මම හිතනවා ටීම් එක ප්‍රිපෙයා වෙන්නත් ඕනේ මම දන්නේ මේ ටීම් එක मैच का दावसे गहना टीम में का दान्नवद में वा कंफ्यूज चला दिन्ने एक अने कालिन दावसे तावा प्लान ने का मैच का डाविल्ला तावा प्लान ने का मैच का पटांगा निसल्ला तावा प्लान ने का टीम में का एक एक विजय रह सिलेक आई थिंक में मटे पोड़ा तीनों अने ए ए पर थिंग में प्लेयर्स ला 100% प्रिपेयर वेला हिटिया दो किया एक अने ඒගොල්ල mentally නෑ සමහරක් player ලා මං හිතන්නේ ගහනවා කියනවා ගහ නෑ කියනවා වෙන්න පුළුවන් අයිත් සරයක් change වෙන්න පුළුවන් ඒ වගේ ගොඩාක් දේවල් මට නිකන් පේනවා මට නිකන් ඇහෙනවා ඒ කියන්නේ ඒක හොඳ දෙයක් නේ රසල් මොකද හේතුව අපි මේ වගේ අපේ රටේ matches ගහද්දී අපි prepare වෙලා ඉන්න ඕනේ අපි ගහන්න spin අපි ගහන මේ batsman ලා අපි මේකත් එක්කම යන්න කියලා අපිට චේන්ජස් කරන්න පුළුවන් පොඩි පොඩි චේන්ජස් තියෙන්න පුළුවන් හැබැයි ප්ලේයර් ලා කන්ෆියුස් වුනොත් ඒක පොඩ්ඩක් අමාරු වෙනවා ඉතින් මට හිතෙනවා කොහේ හරි ඩවුන් ද ලයින් එකතරක මේ කටිය මොනවා හරි පොඩි කන්ෆියුස් එකක් තියෙනවා අපි මොනවද කරන්නේ අපි ගහනවද නැද්ද ග්‍රවුන්ඩ් එකට ගියාට පස්සෙත් එහෙම වෙන්න පුළුවන් වැස්ස දවසක ලොකු චේන්ජයක් වෙන්න පුළුවන් වැදගත් එක්ක ඕවර්ස් අඩු කරලා ටීම් එක මාරු කරලා ඒ වගේ වෙන්න පුළුවන් නැත්නම් අපි පොඩි ප්‍රී ප්ලෑන් එකක් දෙන්න ඕනේ මේ ප්ලේයර්ට එක එක සර්කම්ස්ටන්ස් එන්න පුළුවන් සමහරක් වෙලාවට නෑ අපි එදා උදේට ගිහිල්ලා විකට් එකක් බලලා අයිතරයක් සීනියර් ප්ලේයර්ස් ඩිස්කස් කරලා අපි 11 කියලාත් මාරු කරන්න පුළුවන් නෝ ප්‍රොබ්ලම් අපිට රියල් එක්ස්කියුස් එකක් තියෙන්න පුළුවන් හැබැයි එහෙම නැතුව ප්ලේයර්ස් ලත් කන්ෆියුස් coaching staff එකත් confuse එහෙම වුණොත් මේක පොඩ්ඩක් අමාරු වෙනවා එහෙම වෙන්නේ නරකයි කියන එක මම මේ කියන්නේ ඉතින් ඒ වගේ මොනව මොන හරි තිබුණා දෝ කියලා පොඩි සැකයක් එහෙම මෙහෙම පොඩ්ඩක් තියෙනවා ඔව් සනත් ඔකට අපි ආයේ යන් අපි දැනට අපේ තව යාළුවෙක් එකතු වෙන අපිත් එක්ක අද ප්‍රොෆෙසර් ජුනේ අපි එයා ගෙන් bubble life එක එයා ගොඩ ඉන් චාර්ජ් එයාගෙන් පර්මිෂන් ගන්න නැතුව කොටුපයින්න බෑනේ බබල් එකේ ඉන්නකොට ඉතින් එයාගෙන් එතන එන චැලෙන්ජස් මානසිකත්වය කොහොමද ඒගොල්ලෝ මැනේජ් කරන්නේ කියන එක මේ අපිට එයාගෙන් දැනගන්න පුළුවන් ඉතින් මං හිතන්නේ මේ වෙලාවේ එයාවත් මේ අපි සම්බන්ධ කරගත්තොත් හොඳයි නේ ගමු ඔය එයා කතා කරන ඉස්සෙල්ලා මට වචනයක් කතා කරන්න ඕනේ එයාත් එක්ක එයාත් එක්ක මාත් එක්කද මන්න ඔන්න බය කරා මම ප්‍රොෆ් නෑ නෑ ප්‍රොෆ් එක්ක ආ අපි බය කරන්න බා හරි අගෙන කොහෙන්ද ගමු The Rundown brought to you by ABC Consultants in association with Eslon Vito and powered by Dialogue View app Ah prof good evening good evening good evening good evening මේ සරත දෙන්න දෙන්න කොහොමද ඉන්ට්‍රොඩක්ෂන් එක ප්‍රොෆ් ඇවිල්ලා ක්‍රිකට් ගැන කතා කරන්න බෑ ඔව් ප්‍රොෆ් ඇවිල්ලා තියෙන්නේ ක්‍රිකට් ගැන කතා කරන්න නෙවෙයි හරිද අපි ක්‍රිකට් ගැන කතා කරයි ප්‍රොෆ්ට තියෙන්නේ මෙඩිකල් පැත්තෙන් අපිට කියන්න
මොකක්ද මේ ප්ලේයර්ලගේ බබල් එක ඉන්ජරිස් කොහමද මේ ප්ලේස්ල කොහමද ෆිට වෙන්න ඕනේ ඒ පැත්ත විතරක් කිව්වොත් ක්‍රිකට් පැත්ත නම් කතා කරොත් එහෙම මම යනවා යන්න අර මයික් එක ක්‍රිකට් ගැන මයික් එක දුන්නම ගන්න බැරි යන්න පන්දාදියල ඒ වගේ කේසයක්ද මයික් එක ගන්න බෑ ක්‍රිකට් ගැන කතා කරන්න මෙහෙමද නෑ මේ මෙමයයි මම ක්‍රිකට් ගැන කතා කරන්නේ නැත්නම් ඉතින් ඔයා මගේ බෙහෙත් ලෙඩ් වුණ බෙහෙත් කරන්නේ එක එක කොල්ලන් බෙහෙත් කරන්නේ මේ प्रोफ में इस्लॉन पाविच करा क्या ने सनात तक वो में मेडिकल लास से इस्लॉन ने तो दागत पे सनात तया आप तो बताएगा ना प्रोफ मेरा इस्लॉन दान ने प्रोफ तो दिए ना इधर ये है ना देवल दिए ना क्या आहान ना प्रोफ किंग वाह मनो दान दिए हरी हरी या ने आप ही आहान नहीं सर ला सनात तया ओ वाह प्रोफ खाओ द केला पे व्यूअर्स लट क्या ना हरी ये तो इंट्रोड्यूस कराना लंका ඒ වගේම ස්පෝර්ට්ස් මෙඩිසින් එක බලනවා ප්ලේයර්ස් ලගේ ඉන්ජරිස් බලනවා ෆිට්නස් බලනවා ප්ලේයර්ස් ලා රැට රාපයිනෝද කියලා බලනවා නයිට් ක්ලබ් යනෝද කියලා බලනවා මේ අපි වණ ගල්ලන්න හම්බෙන්නේ නැහැ මේ ප්‍රොෆ් කවුරු වුණත් අපි රින්ගෙන කොට අල්ලන්න හම්බෙන්නේ නැහැ දැන් කාලේ උන්ට තමයි බැරි හැංගි මුත්තන් සෙල්ලම් කරන්න දැන් ඉන්න කොල්ලෝ අහු වෙනවා ප්‍රොෆ්ට ප්‍රොෆ් පොඩක් රා පොඩක් ගිහිල්ලා පොඩක් බල්ලෙනෝ හොරපයි කියලා ප්‍රොෆුත් එන්නේ ඉන්නේ හිතේ මාට්ටු ඉතින් ප්‍රොෆ් අපි කතා කර කර හිටියේ ඔව් දැන් මේ මේ කාලේ දැන් සනත් අයියා කිව්වේ දැන් අපි සීරීස් එකේ දැක්ක දේ ප්‍රෙපරේෂන් ගැන අරවා මේවා කියලා දැන් අපි එතනින් කන්ටිනියු කරමු ප්‍රොෆ්ගේ පොයින්ට් ඔෆ් view එක එතන ඕනා සනත් අයියා දැන් ඔය ප්‍රෙපරේෂන් කෝඩ අපි ඉන්දියා එක ගැව්වා ඊට පස්සේ අපේ ලෝකල් T20 එක ගැව්වා. එතනින් ඉඳන් සවුත් අප්‍රිකා සීරීස් එකට ගියේ. ඉතින් ඔය ප්‍රෙපරේෂන් එක ඊට වඩා මොනවාද කරන්න පුළුවන්? ඒකම ප්‍රොෆ් ටේන්නේ ඔහොම දිගටම බබල්ස් වල ඉන්නකොට ප්‍රොෆ් දකින්න ප්ලේයර්ස් ලගේ මානසිකත්වය එතන ඒගොල්ලන්ට ෆේස් වෙන චැලෙන්ජස් ඒව මැනේජ් කරන්නේ කොහොමද කියන එක තමයි. ඔව්. මේ ඒක මේ තන මම ඇත්ත වශයෙන්ම එතන කියන්න තියෙන්නේ. නෑ ඇත්ත बबल लेके इन्ने का अत्तरम हरिम अमार हुई इतिंग मुख दिक्कतम में गोलों इन्ने का अत्तरम मानसिक और लोगों स्ट्रेस से का मैं तो नासिल उद्दान्ना दी नासिल बबल लेके इन्नो अनेक कमेंटेटर है बे मैं इस दिक्कतम में आने का आई थे विशेषण दें एक दिक्कतम वाके बबल सोला हिटिया मैं टूर दिक्कतम T20 ටෝර්නමන්ට් එකක් තිබුණා ඉන්ඩියන් සීරීස් එක තිබුණා ඒ ඔක්කොම තිබුණා ඉතින් අපේ පැත්තෙන් කරන්න පුළුවන් දේ තමයි ඉතින් එකක් තමයි දැන් ඒගොල්ලන්ට වයිල්ස් ලව ගේන්න දීලා තියෙනවා ස්පෙෂලි ලෝකල් ටුවර්ස් වල ෆොරින් ටුවර්ස් එක ප්‍රැක්ටිකල් නැහැ ලෝකල් ටුවර්ස් වල දීලා තියෙනවා ඔපචුනිටි මම දැන් ස්ට්‍රෙස් එක වැඩි කරයිද අඩු කරයිද කියලා ඕගොල්ලෝ කරයි මම දැන් හොඳ පොයින්ට් එකක් හොඳ පොයින්ට් එකක් ओ දැන් කාලේ ළමයි හරි හොඳයි ඒගොල්ලෝ වයිෆ්ස් කියනවා මේ ඒ කාලේ කට්ටියට ස්ට්‍රෙස් එකක් වෙයි නෑ නෑ ඒ කාලේ සරත් අය වයිෆ් ලා ගේන්න දෙන්නේ නැහැ මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ලට ගේන්න පුළුවන් නේ දැන් අපි මෙතන සමාරක් වෙලාට කරන වීලු වැඩි සිරාවට ගන්න එපා හරිද මම මේ අපි අහන් ඉන්න කට්ටිය ගින් කියන්නේ යා ගෝන් ප්‍රොෆ් එතකොට දැන් ඒ එකක් අනිත් එක තමයි පුළුවන් තරම් අපි ප්ලේයර්ස්ට කියලා තියෙන්නේ අපේ ස්පෝර්ට්ස් සයිකොලොජිස්ට් කෙනෙක් ඉන්නවා ડોක්ටර් චාමර ඕනේ වෙලාවක යත් එක්ක කතා කරන්න පුළුවන් අපිත් එක්ක කතා කරන්න පුළුවන් ඇතුලේ ડોක්ටර් කෙනෙක් හැම්බෙලේ මේගොල්ලෝ එක්ක ඉන්නවා ඕගොල්ලොන්ට තිබුණ නැති ෆීචර්යක් එක ඉතින් ඒ ડોක්ටර් එක කතා කරන්න පුළුවන් ඕනේ කෙනෙක් එක්ක ඒවා කරන්න පුළුවන් අනිත් එක මම් ප්ලේයර්ස් ලට කියලා තියෙන පර්සන්ලි ස්ට්‍රෙස් එක තියෙනවා නම් අපි ඕනේ වෙලාවක ප්ලේයර්ව එළියට ගන්න පුළුවන් බබල් එක ඒක ඉංග්ලන්ඩ් කෙරුවා බෙන් ස්ටෝක්ස් දැන් මේ පාර වර්ල්ඩ් කප් එක ඉතින් ඒ ඔපචුනිටි එක දෙනවා අපේ කල්චේ කනුව අපි කොහොමත් හුඟක් එකමුතු කට්ටිය දෙකට
කණේකේ කරන්න බෑ මේ කොවිඩ් ඉෂුස් ඉඳ. හැබැයි සාමාන්‍ය අපි ෆොරින් ටීම්ස් වලට වැඩිය විශේෂයෙන් නෝන් නේෂන් ටීම්ස් වලට වැඩිය අපි එකමුතුයි. ඉතින් ඒක හින්දාමයි දැන් බබල් ලයිෆ් එක ටිකක් අපිට මේ වෙන මේ කියන්නේ ඉංග්ලන්ඩ් ඕස්ට්‍රේලියා වගේ ටීම්ස් වලට වැඩිය දරාගන්න හැකියාව තියෙනවා කියලා මට හිතෙනවා. තේන විදිහට. හැබැයි ඕන වෙලාවක මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඒක වොයිඩ් කරන්න පුළුවන් තරම් අපේ පැත්තෙන් අපි උදව් කරනවා. හැබැයි අපි හිතනවා ඒ ඩිෆිනිට්ලි ඇග්‍රී වෙනවා මං ඉතලී ඒක ලොකු සත්‍යයක් තමයි කියලා. මොකද දිගට මේක දැන් පුළුවන් තරම් දුරට මේ වැක්සිනේෂන් එක හරි ගියාට පස්සේ බබල් එක රිලැක්ස් කරන්න පුළුවන් අවස්ථාවක් වෙයි කියලා හිතනවා. ඉතින් ඒ ප්‍රෙෂර් එක ගන්න පුළුවන් කට්ටිය අඩුයි. හැබැයි අනිත් එක අපි රොටේෂනල් පොලිසියක් ප්ලේයර්ස්ට පාවිච්චි කරන්න ඕනේ දිගට. අපි ඩොක්ටර්ස් ලවුනත් අපි රොටේට් කරනවා. මොකද එක දිගට බබල් එකේ තියාගන්න ඩොක්ටර්ස් ලව අපි කරනවා. ඉතින් ප්ලේයර්ස් ලවන අනිවාර්යෙන් රොටේට් කරන්න වෙනවා. ඉතින් අපිට ලොකු එහෙම ලොකු පූල්යක් නැති නිසා ඉන්දියා ඕස්ට්‍රේලියා වගේ රටවල් වලදී අපිට ඒ සමහර ඒගොල්ලන්ට දිගටම ඉන්න වෙනවා. ඉතින් මේක මම හිතන්නේ ෆෑන්ස්ලාත් අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න ඕනේ. අනිත් එක මේ ප්ලේයර්ස්ලාගේ පැත්තෙන් හිතනවා මේක එහෙම දිගට බෑ. ඉතින් කොල්ලොන් විශේෂයෙන් පේට අවස්ථාවල් තියෙන කොහොමද වෙනවා. අපිට අපි සිස්ටියෝ එක දිනා පොසිටිව්ස් කියන එකට පොඩ්ඩක් විශේෂයෙන් සොෆ්ට්වෙයාර් ඉන්දියාවල ගහන එක පොඩ්ඩක් දුවසලා ප්ලේයර්ස්ට චාන්ස් කොහෙද හොස්පිටල් එකේ දන්න ඉන්නේ මේ වෙලාවේ? මං හිතන්නේ ප්‍රොෆ් මං දන්නේ ලෙඩු බලන්න යන්න ඉන්නක මං ඉන්නේ. ප්‍රොෆ් මට දැනගන්න ඕනේ එක ක්වෙස්චන් එකක්. කුසල් ජනිත් ආවේ කොවිඩ් හැදිලා ඉවරෙච්ච ගමන් වගේ ආවේ. ඉතින් එහෙම එකපාරට ආවම එයාට දැන් කොයිතරම් එක එක්කෙනාගේ බොඩිස් වෙනස්නේ. ඉතින් එයාගේ බොඩි එකත් එක්ක එයාට මේ රිකවර් පීරියඩ් එක ඇද්ද මේ මැච් දෙකක් තුනක් ගහන්න මේ T20. ඔව් ඒක දැන් මෙහෙමයි. දැන් මෙඩිකල් ටීම් එකෙන් අපි කරන්නේ රිටර්න් ටු ක්ලේ ප්‍රෝටෝකෝල් එකක් තියෙනවා. ඒ කියන්නේ පෝස්ට් කොවිඩ් ඒක හදන්න ඩොක්ටර් දවින්දත් උදව් වෙලා තියෙනවා. එයා තමයි වැඩ කෙරුවේ ඒකට. ඒකට දැන් ප්‍රෝටෝකෝල් එක අපි මේන සද්දයක් මේ සනන්දගේ පිටිපස්සෙ ගෙදර දෙනවා දැන් නේද වදිනාන් මොනක් කොහෙද ඉන්නේ මම නයි කියන්නේ කට්ල කවුරු හරි බිත්ති වලින් පැනලාද දන්නේ පිටිපස්සෙ සොයි සද්ද එතකොට මේ ක්වෙස්චන් එක මම හුඟක් වැදගත්. ඉතින් රිටර්න් ටු ප්ලේ ප්‍රෝටෝකෝල් එකක් තියෙනවා. ඒකට ඒකේ අපි එකෝ එකක් කරුවා ලං ෆන්ක්ෂන් ඒව ඔක්කොම චෙක් කරුවා. චෙක් කරලා අපි කියන්නේ ෆිට ටු ට්‍රේන් කියන එක. ෆිට ටු ට්‍රේන්. ඊට පස්සේ ඒක ග්‍රැජුවලි ඒ කියන්නේ ස්කිල්ස් කරන්න ඕනි ඉස්සරම නෙට්ස් වල. ඊට පස්සේ එතනින් එහාට ෆිසියෝයි කෝච්චුයි තමයි ඩිසයිඩ් කරන්න ඕනේ මේ උයි ප්ලේයර් විශේෂයෙන්. ඒ තුන්දෙනා ඩිසයිඩ් කරන්න ඕනේ මෙයා ෆිට්ද නැද්ද කියන එක. මේ තුන්දෙනා. අපිට කියන්න පුළුවන් ෆිට ටු ස්ටාර්ට් ට්‍රේනින්. මොකද අපි සනත් කිව්වාගේ අපි ක්‍රිකට් ගැන කතා කරන්නේ නැහැ මෙතන. දැන් එතනදී රන් මේ ඒ කියන්නේ ඕවර් 20ක් මේ යට කීප් කරන්නත් වෙනවනේ. එතකොට ෆිට් එතනක් තියෙන ස්ට්‍රෙස් එකක්. ඊට පස්සේ ගහන්නත් තියෙනවා. එතකොට දුවන්නත් තියෙනවා. එතකොට ෆීල් කරන්න බැරි හින්දානේ කීප් කරන්නේ. එතකොට නෑ මට දැනගන්න ඕනේ ෆිට් ටු ස්ටාර්ට් ටු ප්ලේ ද ෆිට් ටු ස්ටාර්ට් ටු ප්‍රැක්ටිස් ද කියන එක. ෆිට් ටු ස්ටාර්ට් ටු ප්‍රැක්ටිස් තමයි. ඊට පස්සේ ඒව කරලා ලං ෆන්ක්ෂන් ටෙස්ට් ඒව කරලා අපේ මෙඩිකල් පැත්තෙන් ට්‍රේන් කරන්න පටන් ගන්න පුළුවන්. ඉතින් අපි සාමාන්‍ය ඇඩ්වයිස් කරන්නේ skills training මේ ෆිට්නස් වලට. මොකද මේ
නිත්සල බැට් කරලා ඒ විදිහට බල්ලා ඊට පස්සේ ෆිට්නස් එක ඒ තත්ත්වයට ගන්න. ඉතින් අන්තිම ඩිසිෂන් එක ඉතින් ප්ලේයයි කෝච්චුයි මේ ෆිසියෝයි ඒගොල්ලෝන්න එතන ග්‍රවුන්ඩ් එකේ ඉන්නේ ග්‍රවුන්ඩ් සිටුේෂන් එක බලන්නේ. හැබැයි ඉන්ජරියක් ආවද හැබැයි මේ දැන් කුසල් ජනිත් ලොකු ඉන්ජරියක් තියෙන වර්ල්ඩ් කප් ගහන්න නැහැ කියන්නේ ඒක නම් වෙන්නේ නැහැ. කුසල් ජනිත් කොහොම හරි වර්ල්ඩ් කප් එයා කී ප්ලේයර් කෙනෙක්. ඉතින් ඒකින්ද එයා ඩෙෆිනිට්ලි අපි වර්ල්ඩ් කප් එකට මේ ලෑස්ති කරලා ඉන්නේ. එයා ගහයි කියලා ප්‍රාර්ථනා කරන ප්‍රාර්ථනා නෙමෙයි එයා ඇත්තටම ගහයි. හැබැයි එතනදී වෙන ඉන්ජරියක් ආවේ නැත්තම් ඒක ඒක ප්‍රෙඩික් කරන්න බෑනේ. ෆ්‍රීක් ඇක්සිඩන්ට් වෙන්න පුළුවන්. අනිත් එක තවත් මම ඉන්ජරිස් ගැන කතා කරනකොට වැදගත්ම දේ තමයි the biggest predictor of an injury is having a past injury. දැන් අර එකපාරක් හැම්ස්ට්‍රින්ග් එක හොඳටම ගියොත් එයා එකක් අනිවාර්යෙන් ආයෙ යන්න පුළුවන්. ඒක තමයි ලොකුම රිස්ක් ෆැක්ටර්. අනිත් එක වයස්, ඉන්ජරි, ෆිට්නස් ලෙවල් ඒ ඔක්කොම බලපාන. හැබැයි මේන් ප්‍රෙඩික්ටර් එක මේන් එක තමයි ප්‍රීවියස් ඉන්ජරි එකක් තිබුණොත්. දැන් ඇන්ජලෝ මැතිව්ස්ටත් ලොකු ප්‍රශ්නයක් තිබුණා හැම්ස්ට්‍රින්ග් එකක් එක්ක. මේ ඒක ඉන්න එක පාරක් ඉන්ජු වුණාට පස්සේ ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. කුසල් ජනින් කියබැයි හුඟක් ඒ කියන්නේ ස්ට්‍රොං මේ හැම්ස්ට්‍රින්ග් තියෙන්නේ. ඒක හින්දා මේ ඒක මෙයා වෙනවා. හැබැයි එයාට ඉන්ජරිස් තිබිලා තියෙනවා. ඒක හින්දා ඒක ආවට පස්සේ ඒක ඉෂුව එකක් වෙන්න පුළුවන්. හැබැයි ඩෙෆිනිට් වර්ල්ඩ් කප් එකට ගහන්න පුළුවන් කියලා අපි හිතනවා. ආයේ ඒ කියන්නේ හොඳ තැනක ඉන්නේ. කුසල් නැති වුණාම අර ෆයර් පවර් එක පොඩ්ඩක් ගොඩක් අඩු වෙන ෆීලිං එකක් එනවා. බයි මේ ෆිට් වෙයි කියලා හිතමු. ලයිරු මදුශංකගේත් ප්‍රශ්නයක් තියෙනවා නේ. දැන් ඉතින් රිප්ලේස්මන්ට් දෙකක් තියා ගන්න ඕන. තව එකක් අර ස්කොඩ් එක අනවුන්ස් කරලා තින්නේ 19 15යි 4 නෙමෙයි. 19ම ස්කොඩ් එකේ ඔමාන් වල මැච් වලින් පස්සේ තමයි අන්තිම 15 ඩිසයිඩ් කරන්නේ. ඒක හරිනේ ප්‍රොෆ්. අපිට නම් අර සයිඩ් එක ඉන්න කට්ටියට ස්කොඩ් එක දෙන්න පුළුවන්. ඔව් ඒක මම හරියටම ෂුව නෑ. ඒක ගැන හැබැයි අනිත්‍යක් තව එකක් කියන්න කැමති මේ සනත්තුයි මම හැමදාම ආගියු කරන එකක් අපි කියන්න ඕනේ. දැන් දැනට ආගිමන්ට් එක මගේ පැත්තට ගිහිල්ලා තියෙන හින්දා කියන්න ඕනේ. දැන් අපි කතා කරන මේ ෆිට්නස් ටෙස්ට් ගැන දැන් ඇත්තටම මේ දැන් ඇත්තටම මම ෆිට්නස් ගැන කතා කරනවා මම කියන්නේ අහන්න බානුකගෙන් අවිෂ්කගෙන්. මොකද ඒ දෙන්න තමයි උදාහරණ. දැන් ළඟදී ක්‍රික් ඉන්ෆෝ එකට මේ අවිෂ්ක කියලා තිබුණා කොච්චර පර්ෆෝමන්ස් වැඩි වෙනවද කියලා ෆිට්නස් එක මෙයා වෙනවලු. දැන් සනත් හරි ලකී ඉතින් එයාට ඒ ජෙනටික්ස් තියෙනවා. එයාට ඕන විදියට ඉතින් එයා ට්‍රේන් කරුවන් දැනත් එයාට ගහන්න පුළුවන්. ඒ ඒ හැම ජෙනටික්ස් හැමෝටම නැහැ. ඉතින් අනිත් ඒකර මහන්සියලා වැඩ කරන්න වෙනවා. ඒක තමයි මේ යථාර්ථය. රසල්ට ඒව නැහැ. රසල්ට ඒව නැහැ. ෆුල් ෆුල් ෆිට් එකේ ඉන්නේ අපි. තාම ෆිට්. මොකද කියන්නේ කියලා වැඩක් නැහැ ඒක. ඩොක් මේක මේ not related immediately. හැබැයි මේ අන්තිම කාලේ අපේ ගොඩක් ඉන්ජරිස් තිබිලා තියෙනවා. ඒක රිලේට් කරන්න පුළුවන්ද අපේ growing up stage එකට? අර අපි දැන් හැදෙන කාලේ teens වල nourishment වලට ඒ ඔක්කොම බලපානවද නැත්නම් ඇයි දැන් high intensity ගහනකොට ගොඩක් ඉන්ජරිස් එන්නේ? ඔව් මම කියන්නේ හයි ඉන්ටෙන්සිටි වලින් කොහමද ඉන්ජරිස් එන්නේ? මේ අපිට ඉන්ජරිස් ආවේ අර සවුත් ඇෆ්‍රිකන් ටුවර් එක යනකොට. ඒකයි කියන්නේ ඩිෆිනිට්ලි අපි අන්ඩර් ප්‍රිපෙයාර්ඩ් ගියේ. ඉතින් මොකද අපි LPL එක ගහලා ගියේ ගාම වගේ ටීම් එක ගියා. ඉතින් ඒගොල්ලන්ට හරියට ට්‍රේන් කරලා ලෑස්ති වෙන්න බැරි වුණා ඒ වගේ සීරීස් එක. ඒක තමයි මම හිතන්නේ මේන් රීසන් එක. එතන ඉතින් අන්අවොයිඩබල් එකක් කරන්න දෙයක් නැති වුණා අපිට. හැබැයි ජෙනරලි දැන් ෆිට්නස් ලෙවල් එකත් වැඩි එක්ක මේ හැබැයි ඉතින් ගා ක්‍රිකට් ගහනවා මේගොල්ලෝ. මේකින්ද 3 ෆෝමැට්ස් ගහුවම ඉන්ජරිස් ඩිෆිනිට්ලි ඒ ප්ලේයර්ස්ලාට වැඩි වෙනවා. විශේෂයෙන් يعني ෆාස්ට් බෝලර්ස්ලාට කොහොමද ඉෂුස් එනවා. හැබැයි මේ මං හිතන්නේ සාමාන්‍යයෙන් කෝ එක ස්ට්‍රෙන්තන් වුණාම උඟක් ඉන්ජරිස් අඩු වෙනවා. ඉතින් මේ ඒක ඒක තමයි අනිත් එක මේ ෆිට්නස් වල. ඒකර අර 2 මයිල් 2 කිලෝමීටර් රන් එකෙන් තව එකක් හොඳ දෙයක් කියන්නේ දැන් ඉන්ජරියක් හංගන්න බෑ. ඒකේ කිලෝමීටර් රන්න පුළුවන් දුවන්න පුළුවන් කියන්නේ අනිවාර්යෙන් ලොකු ඉන්ජරියක් තියෙන විදියක් නැහැ. මොකද ලොකු ඉන්ජරියක් තියාගෙන ඒක ඒ අර යෝයෝ ටෙස්ට් එකෙන් මේකට යන්න තව හේතුවක් තමයි ඒ ට්‍රේනර්ස් ලයි
කියන්නේ මේ ඉන්ජරිස් හංගන්න බෑ කියන එක. මොකද ඉස්සරට ඉස්සර සමහරවල් ඉන්ජරිස් හැංගුවා. මොකද ඉෂුව එකක් තිබුණා මේ සමහර විට දැන් ඉන්ෂුරන්ස් තියෙන හින්දා ඉන්ජරියක් වුණත් you get the full payment එක. ඉතින් එහෙම දැන් නම් එහෙම ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒ වගේ ඉෂුස් එන්න පුළුවන්. ඉන්ජරිස් හංගන්න බෑ 2 km රන් එකක්. සනත මතකද මන් මන් දිව්වේ සෝෂල් මීඩියා වල මගේ 2 මන් දිව්වා ප්‍රොෆ් අන්ඩර් 8 සෝෂල් මීඩියා වල තිබ්බා මගේ රන් එක නෑ මට මෙයා 50 මීටර්ස් තියලා 50 මීටර්ස් තියලා එතෙන්දි පෙන්නුවා වීඩියෝ එකක් අර ප්‍රොෆ් අන්තිම ටික දුවන්නේ වගේ කෑ ගහකට දිව්වා නෑ නෑ ඉතින් ඒ කොල්ලෝ ටික එහෙම චීර් කරා මේ සිඩ්නි වල මම ඒක ප්‍රොෆ්ට යවන්නම් මේ ඒකම ප්‍රොෆ් වැඩි වෙලා ප්‍රොෆ් වැඩි වෙලා තියාගන්න බෑ මේ අපි ප්‍රොෆ්ට තෑන්ක් කරන්න ඕන විශේෂයෙන් මං හිතනවා මේ ප්‍රොෆ් ශ්‍රී ලංකා ක්‍රිකට් එකට උයි ඕනම ස්පෝට් එකකට ගොඩාක් කැප කිරීමෙන් වැඩ කරනවා මං හිතන්නේ මම දන්නවා 100%ක් කිසිම මුදලකටවත් සට පහක්වත් අරගෙනවත් නෙවෙයි මොකද ඒ ස්පෝට් එක දින ආදරය ඉතින් ඒ හින්දා අපි හැමෝම ප්‍රොෆ්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ මොකද සට පහක් ගන්න නැතුව තමයි මේ ක්‍රිකට් බෝඩ් එකටත් අනිත් ස්පෝර්ට්ස් වලට වැඩ කරන්නේ. ඉතින් මං හිතනවා අපි කවුරුත් දන්නේ නැති දෙයක් ඒක. අපි දන්නෝ නැත්නම් හැමෝම රැකියාව කියලා තමන්ගේ මේකට වැඩ කරන්නේ. එහෙම නෙමෙයි. තමන්ගේ ප්‍රොෆෙෂනල් එක පැත්තක තියලා අවිල ස්පෝර්ට්ස් එකේ මෙඩිසින් පැත්තට ගොඩක් වෙලාවට වැඩ කරනවා මං දැකලා තියෙනවා. ඉතින් අපි හැමෝම ගොඩක් thank you කියනවා නේ ප්‍රොෆ්ගේ මහන්සියට. මේ දවස්වල ගොඩක් මහන්සි වෙනවා කොවිඩ් එකේ වැඩ වලටත්. ඉතින් අපි එයාට අපි අර සුබ පතන්න ඕන කරදරයක් නැතුව වැඩටි කරගෙන යන්න කියලා. ඔය එයාගේ එයාටයි එයාගේ ගෑන්ග් එකටයි අපි thank you කියන්න ඕනේ නැත්නම් අපි ඉතින් ආස ක්‍රිකට්. ඒගොල්ලන්ගේ planning execution නැතුව මේ match තියා කිසි දෙයක් කරගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒක ලේසි දෙයක් නෙමෙයි. සෑහෙන වෙනස් sections manage කරන්න ඕන. ඉතින් දැන් අපි කලින් කතා කරා players ලාගේ මානසිකත්වය. දැන් ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනකොට මේ මේ ටුවර්ස් ටිකක් හොඳට ගියා කිසිම ප්‍රශ්නයක් නැතුව ඉතින් ඒකටත් ප්‍රොෆ් විතරක් නෙමෙයි ප්‍රොෆ් ගේ ගෑන්ග් එකටත් අපි thank you කියන්න ඕන. ඔව් විශේෂයෙන් අනේ thank you සනත්ගේ වචන වලට මේ ඔය thank you රසල් මේව කිරුවත් මම විශේෂයෙන් ඒ ડોક્ટર දමින්ද ડોક્ટર ප්‍රසාද් දේ ડોક્ટર කිරියල්ලේ ලොකු ටීම් එකක් ඉන්නා මෙඩිකල් ටීම් එකක් ඊට පස්සේ ආමි එකත් අපි නුඟක් help කරනවා ඒ ඔක්කොටම thank කරන්න ඕනේ මේ අවස්ථාවේදී මේ يعني අපිට මේ සීරීස් ගහන්න මේ උදව් කරපු ඉඳන් නැත්නම් මේ බයෝසිකේ බබල් එක ටෙන්ටන් වා කට්ටිය මහන්සි වෙනවා thank you thanks I enjoy join us again right bye ඉන්දරණ the rundown brought to you by ABEC consultants in association with Eslon Vito and powered by Dialogue View app මේ ලයිරු මදු ශංක ගැන අහන්න අමතක වුණා බෑ ප්‍රොෆ් ඉතින් හදිස්සිනේ කොහරි මේ හොස්පිටල් එකේ නේ හිටියේ නෑ මේ වෙලාවේ හොස්පිටල් එකේ ඉන්නේ ප්‍රොෆ් ඇත්තටම මේ කොවිඩ් patients ත් එක්ක ගොඩක් වැඩ කරන ගමන් ඉන්නේ ඉතින් අපිට වැඩි වෙලා තියාගන්න බැරි ඔය ඉතින් මේ ප්‍රොෆ් ඕස්ට්‍රේලියා වලට ආවනේ ඒ ඉගෙන ගන්න ඇබෙක් එකෙන් යවලා දායේ ඇබෙක් එකේ කොල්ලේ මං යව්වේ ප්‍රොෆ් ඇබෙක් එකේ කොල්ලෙක් තමයි ප්‍රොෆ් අපි ඕස්ට්‍රේලියාවට යව්වේ ප්‍රොෆ් එකෙන් ඔස්ට්‍රේලියාට දැන් එංගලන්තයට අපි යව්වේ ප්‍රොෆ් එකකින් good 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 job මේ ක්‍රිකට් එකට යන්න ප්‍රොෆ් ගේ වත්තේ පොඩි වැඩක් කරනවා ප්‍රොෆ් ගේ වත්තේ වැඩක් කරනවා ඒකටත් අපි දුන්න එස්ලෝන් තමයි දැම්මේ පයිප් දාගත්තා ඒකේ ආ එලේ එලේ එනම් වැඩි හරි වත්තේ වැඩ කරන්නේ කවුද වත්තේ වැඩ කරන කට්ටිය ඉන්නවා උඹයි උඹ ඇවිල්ලා වැඩ කරන්න දාන්න නෑ නෑ මං ඉතින් ඇවිල්ලා උදව් කරන්න හුලන් නැති දවසකට ඒකට මෙසේ දැන් ක්‍රිකට් එකට යන්න ඕන දැන් යමා මේ හරි හරි දැන් මේ තමන දැක්කේ සනත් අය දැන් ප්‍රෙපරේෂන් ගැන කිව්වා දැන් මම වාගෙන් එවිලේ අහපු ප්‍රශ්නේ තමයි ඉන්ඩියන් සීරීස් අපේ ලෝකල් T20 එක ගැව්වා දැන් අපිට ගොඩක් චැලෙන්ජස් උත් තියෙනවානේ මේවා දැන් ඕගනයිස් කරන්න බබල් ලස්සේ ප්ලේයර් ලව වාගෙන තියාගන්න එක මේ මෙන්ටල් සයිඩ් එක තව මොනවාද ප්‍රෙපරේෂන් එකක් හැටියට කරන්න තිබ්බේ සනත් අයගේ ඔපිනියන් එක අනුව ඔයා කියන්නේ ටීම් මැනේජ්මන්ට් එකේ ප්ලෑනින් එකක්
ද නැත්තම් මොකද ප්ලේයර්ස් ලගේ රෙස්පොන්සිබිලිටි එකක් නැද්ද ඒගොල්ලන්ගේ මොටිවේෂන් එකයි මම මොනවද කරන්නේ කියන කියන thought process එකක් නෑ ඒක හරි රසල් ඒක ප්ලේයර් ඉන්ඩිවිජුවලි ප්ලේයර් ලෑස්ති වෙන්න ඕන ඒක බෑ නෑ කියන්න බෑ මොකද ප්ලේයර් කොච්චර ලෑස්ති වුණත් අපේ කල්චර් එක තමයි රසල් අපි කොහොමද ප්ලේයර්ට උදව් කරන්න කියන එක අපි කතා කරනවා අපි ප්‍රොෆෙෂනල් තමයි ඒ වුණාට අපට පොඩි පොඩි සපෝට් එකක් තියෙන්න ඕනේ අපි ප්‍රිපෙයා වෙන්න ඕනේ ඉතින් මං හිතනවා මෙතෙන්දි දැන් අපි ඉන්දියා සීරීස් එක ගැහුවා T20 ශ්‍රී ලංකාව වල අපේ SLC එකෙන් තිබිච්ච එක තිබුණා 50 overs දෙන්නා 50 overs දෙන්නත් ආ හිතනවා අපි කන්වින්සිංලි මට පොඩි මේකක් තියෙනවා සවුත් අප්‍රිකා අපට වැඩිය හොඳට අප්‍රෝච් එක තිබුණා කියලා මොකද මේ ඒගොල්ලන්ගේ බැටින් බැලුවත් ඒගොල්ලෝ හැමතිස්සෙම අර ලාස්ට් මැච් එකේ ඇරෙන 50 ඕ එකේ බලන්නකෝ ඒගොල්ලෝ බැට් කරපු විදිය ඒගොල්ලෝ අපට අපට අප අපේ අප අපිව ප්ලෑන් කරපු විදිය අපට ස්වීප් ගහපු විදිය ලූස් බෝලට බවුන්ඩරි එක ගහන විදිය මේ හැම දෙයක්ම ඒගොල්ලෝ හොඳට ප්ලෑන් කරලා තිබුණා ඒකත් එක අපේ හොඳ බෝලට රෙස්පෙක්ට් කරන එක ඒ කියන්නේ විකට් එක නොදී එයාව බේරගෙන ඉවරලා අපේ බාගේ බෝලර්ස්ලද හොඳට බෝල් කරන්නදී එදා දවසේ බෝල් කර නැති බෝලව ටාගට් කරන එක ඒගොල්ලෝ හැම එකක් හොඳට ප්ලෑන් කරලා තිබුණා දැන් අපි සමහරක් වෙලාවට අපි ප්ලෑන් කරනවා අපේ මේ ඩිස්කෂන් එකේ රසල් කියනවා හරි ඔයා කියනවා සනත්තයි මෙයා තමයි අද මේගොල්ලගේ බාගේ බෝලර් අපි මෙයාට ගහමුද කියලා ඔයා අපි මමයි ප්ලෑන් කරනවා හැබැයි ඒක අපි ප්ලෑන් කරලා විතරක් මදි ඒක අර පැත්තෙනුත් ටීම් එකෙනුත් මේ මැනේජ්මන්ට් එකෙන් ප්ලේයර්ට කතා කරලා ඒක එන්න ඕනේ ඉතින් අනිත් එක මේ මේ එන්වයරන්මන්ට් එකේ අපි ඔක්කොම කොච්චර එකක් දෙකක් කොච්චර පෙරදුනත් ඊට වැඩිය මේ කොන්ෆිඩන්ස් මැනේජ්මන්ට් එක කෝච් බැටින් කෝච් ලොකු රෝල් එකක් ප්ලේ කරනවා මෙතන මොකද අපි හැමතිස්සෙම අපේ බැටින් එක කියන්න බෑ බැටින් කෝච් ඇවිල්ලා කියනවා ආ යා ප්‍රැක්ටිස් වල හොඳට ගහනවා මැච් එකේ ගහන්නේ ඒක ඒක නෙවෙයි අපේ උත්තරේ වෙන්න ඕන අපි යත් එක වර්ක් කරනවා අපි බලන්න ඕන ඇයි අපිට ඇයි ඇයි දසුන් තානක ප්‍රැක්ටිස් වල විතරක් ගහන්නේ ඇයි මැච් එකේ ගහන්න බැරි මොකක්ද හේතුවක් තියෙනවද කැප්ටන්සි ප්‍රෙෂර් එන්න පුළුවන් ඒව නැත්තේ නෑ හැබැයි ඒව ඕවර්කම් කරන්න අපේ කට්ටිය උදව් කරන්න ඕනේ මේ තෝට් ප්‍රොසෙස් දැන් මේම දෙයකුත් තියෙනවා දැන් ඒ thought process එක තමයි ගොඩක්ම වටින්නේ දැන් අපි ප්ලේයර් ලා ගත්තම සමහරක් අය ප්‍රැක්ටිස් ප්ලේයර් ලා ගහනවා පැලෙන්න හැබැයි මැච් එකට ඒ ප්‍රෙෂර් එකේ perform කරන්න බෑ දැන් ප්‍රැක්ටිස් වල මම කැමති වුණේම නෑ බැට් කරන්න ගොඩක් වෙලාවට මම ගහනවා දැක්කම ගන්නෙත් නෑ හැබැයි මැච් එකට ගියාම ඉතින් කොහොමරි ගහ ගන්න පුළුවන් ඉතින් ප්‍රැක්ටිස් ඒ වල ගහන විදිය 100%ක් මේ ඉන්ඩිකේෂන් එක නෙමෙයි හිත හරියට ප්ලෑන් වෙන්න ඕන ප්‍රෙෂර් එක හෑන්ඩල් කරන්න දැන් තව දෙයක් තියෙනවා දැන් අපි ඉන්දියාවත් එක්ක මේ මැච් දෙක දින්නයින් පස්සේ අපි ගොඩක් ඉස්සරහා බැලුවා වැඩිද දැන් මමත් ගොඩක් කට්ටිය කතා කරා ලංකාව මැච් එක දින්න දැන් වර්ල්ඩ් කප් එකේ මේම ගහයි හැබැයි මම ගොඩක් දුරට කිව්වම මේ අපි දින වර්ල්ඩ් කප් එක දිනන එකක් නෑ බෑ එක මැච් එකක් දෙකක් හොඳ ටීම් එකක් පරද්දන්න හැකියාව තියෙනවා කියන එක. ඉතින් කට්ටිය මට ආයේ කිව්වේ නෑ ඇයි ඔය එහෙම කියන්නේ කියලා. හැබැයි ඇත්ත ඒකනේ. එක පාට් ටීම් එක මෙතන ඉඳන් මෙහෙට යන්න බෑනේ. පොඩි පොඩි ස්ටෙප්ස් නේ ගන්න ඕන. මියුට් කරගනද? මියුට් දවා. ඒ නෑ හරි. අපි හැමෝම ඒක තමයි යන්න ඕන විදිය රස පොඩි ස්ටෙප් එකේ තමයි යන්න ඕනේ හැබැයි පොඩි ස්ටෙප් එකේ යනකොට අපි බලන්න ඕනේ අපේ කන්ඩිෂන් එකේ ඕවර්සීස් ප්ලේයර් ටීම් එකක් ඉන්දියා පාකිස්තාන් නැතුව වෙන කවුරු හෝ ටීම් එකක් ආවොත් අපිට දිනා ගන්න පුළුවන් වෙන්න ඕනේ ඔව් අපේ වත්තේ අපි ඡන්දි අපේ ඉස්සල්ලා අපි ඡන්දි වෙන්න ඕනේ අපේ වත්තේ ඡන්දි වෙලා අනිත් ඒවා කොහෙන් හරි අපි එකක් ඇදලා ගමු අපේ වත්තට මම කියන්නේ ඒකයි අපේ thought process ඔක්කොම හරි ඒ කියන්නේ long term යන්න ඕනේ young team ඒ අතරතුරේ අපි හොරෙන් අපි කියන්නේ හොරෙන් අනිනවා කියලා
හොරෙන් ටොක්ක ගහනවා කියලා. ඒ වගේ වැඩේ කරගන්න ඕනේ. ඉතින් ඒකට අපි ස්මාර්ට් වෙලා හොඳ ටීම් එකක් කොල්ලෝ ටිකත් එක්ක කතා කරලා මේක මේ ටීම් එක හදාගෙන කැප්ටන් දැනගන්න ඕන ප්ලේයර්ලගෙන් මැක්සිමම් ගන්න. ඒ කැප්ටන්ගේ කැප්ටන් තියෙන මේජර් රෝල් එකක්. මොකද එයා අනිත් ප්ලේයර්ස්ලා හැමෝගෙම මේ උදව්ව ගන්න බැරි වුණොත් එතකොට තමයි මිනිස්සු එක එක දේවල් කතා කරන්නේ. එයා බලන්න ඕනේ. දැන් මම නම් එදා ওই මැච් එකේ සමහරක් මැචස් වල මම එවනවා ශාමික කරුණාරත්න උඩින් එවනවා ටිකක්. ලහිරු මල්සංකට උඩින් එවන්න පුළුවන්. එයා ඉන්නේ. එයා එවන්නේ නැහැ. ඒව කතා කරන් කවුද? ලහිරු මදුසංක අලුතෙන්ම ආපු ෆස්ට් මැච් එක ගහනවා. ශාමික කරුණාරත්න මැච් කීයක් ගහලා තිබුද රසල් ලේ වෙනකොට? ඒ ලහිරු මදුසංකනේ ඉන්නේ බැට් කරන් ශාමික උඩින්. ඔව්. ඒ කියන්නේ අපේ යම් කිසි ප්ලෑනින් වල චූටි හරි කොහරි කොස්සක් තියෙනවනේ පොඩි තැනක. එහෙම වෙන්න බෑනේ. ලහිරු මදුසංක හොඳ ප්ලේයර් ගහලා තියෙනවා ක්ලබ් ක්‍රිකට් ගා. හැබැයි ඒ වුණාට මේ අපේ රන්ස් ගහන එක්කෙනාට ඒ වෙලාවේ අපි පොඩි chance එකක් දෙන්න පුළුවන්. එයාට උඩින් එන්න පුළුවන්. සමහර දවස්වල වුණනම් දසුන් චානකට උඩින් එවන්න පුළුවන් වෙන්න පුළුවන් වෙනවා සමහර දවස්වල. ඔව්. චාමික රන්ස් ගහනවනේ. මොකද එයාගෙන් අපි ප්‍රයෝජනෙ ගන්න ඕනේ. ඇවිල්ලා අන්තිම ඕවර් දෙකට රන්ස් 15ක් ගහලා රන්ස් 120 කරලා වැඩක් නැහනේ. මම කියන්නේ ෆ්ලෙක්සිබිලිටි. ඉතින් ඒවා අපේ රටේ අපිට කරන්න පුළුවන්. මම කියන්නේ අපේ process එක අපි young team අපි ඒවට ඔක්කොම back කරන ඕනේ මෙතන. කිසි කෙනෙක් ඒ ගැන විරුද්ධයක් නැහැනේ. අපි කියන්නේ ඒ ප්ලේයර්ලා දැනගන්න ඕනේ අපි කොහොමද ගහන්න ඕනේ කියලා. බානුක දැනගන්න ඕනේ බානුක කොහොමද ගහන්නේ කියලා. බානුකට ගිහින් එකපාරට ස්ටම්ප් තුන අරලා ඒ පාරවල් ගහන්න යන්න බෑනේ. මේක මේක ඇවිල්ලා අපි පොඩ්ඩක් සෙටල් ඩවුන් වෙලා බෝලේ පොඩ්ඩක් බලලා අරගෙන රන්ස් ටිකක් ගහලා ඕන ඕන ලාගයට හතරක් හයක් ගහන්න පුළුවන් ප්ලේයර් කෙනෙක් නේ. ඉතින් ඒ වගේ දේවල් අපරාධ කරන දේවල්. ඉතින් ඒකයි මම කියන්නේ. ඉතින් ඔන්න ඔන්න ඕව හදාගත්තොත් ඔය process එකේ යන ගමන් අපිට අපේ ලංකාවේදී අපිට මැච් එක දිනා ගන්න පුළුවන් තැන් තියෙනවා. අපි ඒව දිනා ගන්න ඕනේ. ඒව දිනාගෙන යන ගමන් තමයි අර ගමන යන්න ඕනේ ඉස්සරහට. ඔව් ගමන යන්නත් මට අපේ සීනියර් ප්ලේයර්ස් ලගෙන් ඊට වඩා දෙයක් වෙන්න ඕන සනත් අයියා. අනිත් අය දිහා බලන්න ඉස්සරලා මගේ ඔපිනියන් එක අපි අපේ ඇතුලේ බලන්න ඕන. මම දැන් ප්ලේ කෙනෙක් හැටියට කතා කරන්නේ. දනාගේ කන්ට්‍රිබියුෂන් එක අපේ සීනියම බැට්ස්මන් ටීම් එකේ එතනින් යංග ප්ලේයර්ස්ලට හරි ටීම් එකට ඩිරෙක්ෂන් එකක් එන්නෙම නැහැ. ඉතින් එයාම ප්‍රෙෂර් දාගෙන දැන් ඒ ෆේලියර්ස් ඉන්න. දසුන් ශානකත් ඒ තත්ත්වෙමයි ඉන්නේ. එතකොට ලොකු ප්‍රශ්නයක් අපේ සීනියර් ප්ලේයර්ස් ලගෙන් අර ඔව් කැප්ටන් වයිස් කැප්ටන් වෙන්න පුළුවන්. හැබැයි පර්ෆෝමන්සස් වලින් ඒගොල්ලෝ කරන දේවල් අනුව තමයි ටීම් එකේ පැත්තට යන්නේ. ඉතින් ඒගොල්ලෝ ඊට වඩා ලොකු වෙන්න ඕන මං කියන්නේ. දැන් ඔහොමම තව මැච් එකක් දැක්ක ගමන් හරියට ප්‍රෙෂර් ෆේල් වුණාම ඔරසල් මොකද සීනියර් ප්ලේයර්ස්ලා මං ඒකයි කිව්වේ කැප්ටන් දැනගන්න ඕනේ කියලා මේජර් රෝල් එක ප්ලේ කරන්න මෙතන. මොකද එයා දනාව කතා කරන්න ඕනේ. එයා රෙස්පොන්සිබිලිටි දෙන්න ඕනේ. අනිත් සීනියර් ප්ලේයර්ස්ලා ගේන්න ඕනේ. මොකද වඩු හසරංග වුණත් අපි ඔක්කොමලා හොඳට කරනවා කියලා එයාව අපි එක තැනකට උස්සලා ගෙනල්ලා තියෙනවා. හැබැයි එයා කියන්න ඕනේ මේකේ මේ සස්ටේන් වෙන්න කාලයක් රැඳී ඉඳින්න හරි අමාරුයි. ඉතින් එතකොට අපි හරි කල්පනාවෙන් ඒ ප්ලේයර්ව මැනේජ් කරන්න ඕනේ. කොයිතරම් හොඳට කරත්. ඉතින් එයාට කියලා දෙන්න ඕනේ ඒක. නැතන් වෙන්නේ ඒගොල්ලෝ ටග් ගාලා මේ දැන් මේ මෙතනින් නැතුව මේ බහින්න පටන් ගන්න. මෙතෙන් ගොඩක් මේ 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 තන මෙහෙම ඒක ගොඩක් හංසි වෙන්න ඕනේ මෙතන මෙහෙම ඉන්න. ඔව් හැබැයි ඒ එතන ඉන්න එකත් ඔළුවෙන් වෙන දෙයක්. ඒකට ගොඩක් අය කියන දේවල් කරන දේවල් බලපානවා. එකක් සෝෂල් මීඩියා. එක්කෙනෙක් කියලා ටග් ගාලා පාක් දායක් ගාපු ගමන් අපි සමාලාට උස්සනවා හන්දට. ඒ කියන දේවල් වලින් ඒ වගේම සමහරක් අයට අපි ගහනවා පල්ලයටම වැටෙන්න. ඉතින් එතනත් බැලන්ස් එකක් තියෙනවා. හැබැයි ඉතින් සෝෂල් මීඩියා කට් ඉවල ඉන්න කට්ටියට එක එකවා කියන්න බෑනේ. ඒගොල්ලන්ගේ ඔපිනියන් එක එතන සමහරක් අය වීලු කරනවා, ජොලි කරනවා. හැබැයි ප්ලේයර්ලා දැනගන්න ඕන ඒව මැනේජ් කරන්න. ඒව බලලා හිතට වදිනවා නම් බලන්න නරකයි. එතනින් අයින් වෙලා අවශ්‍ය දේට ફોකස් එක යන්න ඕන. දැන් සනත් අය දැන් හැමදාම අපි මට මතකයි අපි ගහන කාලේ උදේ පාන්දර
එනවා මෙච්චර තොගයක් හැම පත්තරේම එනවනේ තාම එහෙමද හැම පත්තරේම උදේ පාන්දර එනවා හැම ඕපදූපෙම බලනවා ගොඩක් මට මතකයි ඒ එකක්වත් අතහැරියේ නැහැ ඉංග්‍රීසි සිංහලීස් දෙමළ විතරක් දෙමළක් ගන්න ගත්තද මියුට් ද දෙමළ පත්තරේ කියවගත්තේ උඹට කියලා හැබැයි අපරාධ කියන්න බෑ මේ අපි ඉස්සලා ටීම් එකට ආවම අපි රූම් ෂෙයා කරනවානේ ඉතින් සීනියර් ප්ලේයර් හැටියට පාට් එක දානවා තමයි හැබැයි උදේ පාන්දර අර තේ කඩලා දෙනවා उदय पांद्र तेमेंट्रॉय උදේ පාන්දර නැගිටිනා වෙලාවට නැගිටලා තේක හදලා දැන් හවසට මැච් එක ඉවරලා ආවනම් ඩිනර් වලට යනවනම් මොකක්ද අඳින කල්සම ෂර්ට් එක කියලා අහලා ඒක අයන් කරලා කියනවා මේ නයන් කරලා තියෙන කල්සම ෂර්ට් එක මේක අඳන් යන්න ඕනේ කියලා ඒ විදියට ඒ ඩිසිප්ලින් එක අපිට කියලා දීලා තියෙනවා ඒක ලැබිය අයගෙන් ඉගෙන ගත්තා ලැබිය අයත් එක්ක හොඳ වෙලාවට හොඳ වෙලාවට ලැබි අයගේ මල්ලිගෙන් නෙමෙයි ඕනේ ඉගෙන ගත්තේ වෙන්ඩියාගෙන් ඉගෙන ගත්තා නම් මලකෙලියයි වෙන්ඩලුත් මැච් රෙෆ්‍රී හැබැයි හොඳ දවස් ඒකම මේ අපි පරණ ප්ලේස් ලා ගැන පොඩ්ඩක් කතා කරා දා සංකු අසංකයගේ බර්ත්ඩේ ඔව් අසංකයත් එහෙමද මට අසංකයටද විශේෂයෙන් අපි විශ් කරන්න ඕන අද අසංකයගේ බර්ත්ඩේ එක හැපි බර්ත්ඩේ කියලා वॉशिंग मशीन तीन होटेल पाले अभी අසංකය ලැබිය අයියා මේ වගේ සීනියර් ප්ලේස් ලා දැන් අපි මගේ එකත් අරන් ගිහිල්ලා තමයි ඒගොල්ලෝ වොෂ් කරලා ඔක්කොම කරලා ගේන් ඒ කියන්නේ අපිට කියලා දෙනවා ඒ කියන්නේ හරි ඩිසිප්ලින් එක මේ ඒ කෙරෙන්න ඕන වැඩ කොටස අපි ඉගෙන ගත්තා ඒවා දැන් ඉගෙන ගන්න කියනවා නෙවෙයි දැන් හැමදේම බෑග් එකේ දාලා දොරෙන් එළියේ තිබ්බම දැන් ලොන්ඩ්‍රි අරන් යනවා ඒක වෙනම කතාවක් ඒ කාලයත් එක වෙනස් වෙනවා හැබැයි අර hard working ඉස්සර නැත්තම් අපි සමහරක් වෙලාවට රෙදි ටික අරගෙන අර වොෂින් මියුට් ද නෑ සමහරක් වෙලාවට අපි ඒ රෙදි ටික අරගෙන අපේ කට්ටිය පාර දිගේ යන්න ඕනේ වොෂ් කරන තැනක් හොයාගෙන නෑ ටුවර් ගියාම එහෙම තමයි ඩොලර් කාසි හොයාගෙන අපි ගිහලා හොද ගන්න ඕන. ඔව්. ඉතින් ඒ කාලෙන් කාලේ වෙනස් වෙනවා. ඉතින් ඒක දැන් බැලුවම ඇත්තටම අපි ඒක මාර බොන්ඩ් එකක් එක්ක තමයි ඒක යන්නේ. අනේ මතක ඇති නේද? ආ කට්ටිය ඔක්කොමලා යනවා එකට රෙදි ටික අරන් ගිහිල්ලා ඒක ඒ හොදගෙන අපි ඒ ෆැසිලිටි එක නැහැ. ඉතින් ඉස්සර එක තිබිලා නැහැ. හෝටල් එකවත් නැහැ. ලොන්ඩ්‍රි දෙන්නෙත් නැහැ. ඉතින් ඒ අර ඒ උමනාදේ කොහොම හරි අපි කරගන්න. टेलीफोन ඉස්සලා අපු සෙල් ෆෝන් එක අර පොල් අඩි පොල් සයිස් එක ගඩොල් සයිස් එක සාක්කුවෙ දාන්න බෑ. ඔව්. අර ඉතින් ඒ වගේ ඉතින්. හැබැයි ඉතින් දැන් වෙනස් රසල. ඉතින් ඇත්තටම දැන් හැමදේම ෆැසිලිටි එක තියෙනවා. ටෙක්නොලොජි දීලා තියෙනවා මං එදා කිව්ව වගේ. ඉතින් ඒව යූස් කරන්න පුළුවන්. ඉතින් ඒවත් එක්ක මම කියන්නේ අපේ කල්චර් එක. හරි ඉම්පෝර්ට්. අපේ ක්‍රිකට් කල්චර් එක අතරින් නරක. අපේ තියෙන එන්තුසියාසම් එක. ෆැමිලියවක වගේ එකට ඉන්න එක ඒ ටීම් එක එකට තියාගන්න එක අපි එහෙම තියාගත්තොත් අපේ ක්‍රිකට් වලින් පොඩ්ඩක් කරා
අර තියෙන කොන්ෆිඩන්ස් බිල්ඩ් එකෙන් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන් වෙනවා. ඒ කොන්ෆිඩන්ස් එක. ඉතින් ඒක ඒක හරිම ඉම්පෝටන්ට්. අපේ වැලියුස් එතෙන්ට ගේන එක. ඉතින් මම හිතනවා මේ හැම දෙයක්ම මේ ළමයින්ට කියලා දීලා මේ ළමයින් ඒ තැනට ගෙනියන්න ඕනේ. මේ ඔයාට ප්‍රශ්නයක් තියෙනවා. අසංකයිය ඔයාට මොනවද කිව්වේ මැන්ඩෙලා කප් එකේ අවුට් වුණාම? දැන් කුණාරපෙන් බැන්නා නම් කුණාරප කියන්න බෑ මේක. මේක ෆැමිලි ප්‍රෝග්‍රෑම් එකක්. ඒක කරෙන්න අනිත් එක කියන්න. මොන මැච් එකේ? මැන්ඩෙලා කප් සවුත් කප් එකේ මම අර ඔව් මැන්ඩෙලා කප් සවුත් අප්‍රිකා වල කිව්වේ නැහැයි. කවුද? අර්ජුන අයියා. අර්ජුන අයියද බැන්නේ? अर्जुन टवल टवल මොකද ග්‍රවුන්ඩ් එක සෙනග නැහැ එදා අපේ මැච් එකේ සවුත් ඇෆ්‍රිකා මැච් එක නෙවෙයි මේක හොඳට ඇහුණා ඔව් සවුත් ඇෆ්‍රිකා මැච් එක තමයි ග්‍රවුන්ඩ් එක පිරෙන්නේ ඔව් ඉස්සර කාලේ කතා කියද්දි මට තව එකක් මතක් වුණා ෆෝන් ගැන කිව්වම අපි 92 මගේ පළවෙනි ටුවර් එක ඉංග්ලන්ඩ් ගියා අන්ඩර් 19 ටුවර් එක ඉතින් ඉංග්ලන්ඩ් වල හැමතැනම අර ෆෝන් බොක්සස් තියෙන්නේ රතු රතු පාට ෆෝන් දැන් ඒකේ කික් එක ඇවිල්ලා පවුමත් දැන්නම තප්පර 30කට විනාඩියකට කතා කරන්න පුළුවන්. හැබැයි ෆෝන් එක අරගෙන අපිට නම්බරේ ඩයල් කරාම මෙහි පැත්තේ කතා කරනවා එහෙනම්. අපිට කතා කරන්න බෑ. ඉතින් ඔන්න ගානවා හැම තැනටම ගානවා. ගාලා අර ඉතින් කෙල්ලන්ගේ ගෙවල් වලට ගාලා කටවඩ වල අහන් ඉන්නවා. අම්මලා තාත්තලා බයිනවා ඉතින් කවුද යකෝ කෝල් කරන්නේ කතා කරන්නේ. ඔන්න ගත්තාද? ආතල් කියන්නේ ඉතින් සල්ලිත් නැහනේ ඉතින් ඔය දදා කතා කරන්න ඕවර්සීස් කෝල් ගහන්න කියලා වැඩක් නැහැ. ඔව් ඉතින් ඉස්සරත් අර පකිස්තාන වලට ගියාමත් එහෙමයි. පකිස්තාන වලට ගියාම ඇවිදගෙන යනවා අර ISD STD කියන තැන් වාගෙන සියල්කොට් පැත්තේ එහෙම යනවා හෙන්න දුර ඇවිදින්න ඕන. ඕ ඉතින් කෝල් එක බුක් කරලා කට්ටිය පොලිමේ ඉන්නවා ඉතින් කෝල් එක එන කාපු පරිප්පු ආයේ ක්‍රිකට් වලට ආවම මේ ක්‍රිකට් ගැන කතා කරද්දි කරත් ඇත. ඕල් රවුන්ඩර්ස් වැරිද අපේ ටීම් එකේ. මේ ඩී බෑඩ් 96 අහන ප්‍රශ්නයක්. Is there too many all rounders and no one taking responsibility here? ඒ කියන්නේ බාග බාග ප්‍රශ්නේ වෙන පැත්තකින් ඕක දැම්මොත් ඕල් රවුන්ඩර්ස්ලා බාග ක්‍රිකටර්ස්ලාද? දැන් ඕල් රවුන්ඩර් කියන්නේ දැන් බැට් කරන්නත් පුළුවන් බෝල් කරන්නත් පුළුවන්. හැබැයි ඇත්තටම මේ ඕල් රවුන්ඩර් එක ඩිපාර්ට්මන්ට් එකකින් ටීම් එකේ ඉන්න පුළුවන් වෙන්න ඕනනේ. එක්ක බැට්ස්මන් ටිකක් ක්‍රම ඇත්තටම ෆාස්ට් බෝලර්ස් කෙනෙක් ජෙනුවින් ෆාස්ට් බෝලර්ස් නම් අව එක්කෙනෙක් වැඩිපුර ඉන්නම ඕන තුන්දෙනෙක් ඉන්නම ඕනේ. දැන් මෙතන ඉන්නේ නුවන් ප්‍රදීපුයි දුෂ්පන්ත සමීරයි විතරයි. ඉතින් විකට් මොනවා වෙයිද කියන එක අපි දන්නේ නැහැ. ඉතින් ඕල් රවුන්ඩර්ස් ලා වැඩියෙන් හින්දලා ඒ ඒගොල්ලන්ගෙන් එකක්වත් ප්‍රයෝජනෙ ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ බැටින් ගන්නෙත් වෙන්න බැරි වෙයි බෝලිං වලත් බැරි වෙයි. හැබැයි ඊට වැඩිය හොඳයි ප්‍රොපර් බෝල කෙනෙක් හිටියොත් ඒ බෝලගෙන් ඒක මැක්සිමම් ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා එතෙන්දි දැන් ඩුබායි කියලා නෑ සමහරක් වෙලාවට පොඩ්ඩක් බෝලේ යන්න ඉඩ තියෙනවා බෝලේ යන්න විකටුත් දෙන්න පුළුවන්. අපි දන්නේ නෑ. ඉතින් මේක රෑට සෙල්ලම් කරන්නේ අපි කොහොකටත් ප්‍රිපෙයාර් වුණා නම් හොඳයි. තව එක්ස්ට්‍රා ෆාස්ට් බෝලර් කෙනෙක් මොකද ඒතර ජෙනුවින් 3 ෆාස්ට් බෝලර් 3 දෙනෙක් ටීම් එකේ ඉන්න එක කොහොකටත් ඒක කම්ෆර්ට් සෝන් එක හොඳයි. මොකද ඒතර කැප්ටන්ට චොයිස් එකක් තියෙනවා. කෝච්ට කතා කරලා ඒ ඌමනා දවසේ තමන්ට ඕන ටීම් එක හදාගන්න තමන්ට ඕන ඔප්ෂන්ස් තියෙනවා. මොකද දෙන්නෙක් හිටියොත් එම ටිකක් අමාරු වෙනවා මේක. ඔව් ඕන වෙලාවට යන්න පුළුවන් තැනක් වෙන්න ඕනේ. ඕල් රවුන්ඩර්ස් ලා ටීම් එකේ වැඩි වෙන්නේ කියන්නේ අපි දැන් බැටින් ස්ට්‍රෙන්තන් කරන්න කියලා නේ ඕල් රවුන්ඩර්ස් ලා දාන්නේ. උඩ ඉන්න බැට්ස්මන් ලා තමන්ගේ ජොබ් එක හරියට කරනවා නම් ඒ කොන්ෆිඩන්ස් එක තියනවා නම් ස්පෙෂලිස්ට් ලා දාන්න පුළුවන් යටට. එහෙම එහෙම තමයි ඇටැකින් ටීම් එකක් හදන්නේ. දැන් අපි කලින් කතා කරා දසුන් ශානකගෙන්
ධනංජය ඩිසිල් වගේ අපිට අවශ්‍ය ලකුණු ඉන්නෙත් නැහැ. ඒකට බානුක රාජපක්ෂත් අපිට දාන්න පුළුවන්. ඒ ලොට් එකට. ඒතකොට අපේ top 5 6 බැට්ස්මන් ලගෙන් 3 දෙනෙක්ගෙන් අපිට කිසි දෙයක් එන්නේ නැති වුනාම ඒක ලොකු බරක් වෙනවා. ඉතින් ඕක අපි බලන්න ඕනේ. මේක මේ කෝච් කරන්න දෙයක් නෙමෙයි සනත්. ඒක එන්න ඕනේ ඇතුලෙන්. ඒ සීනියර් ප්ලේයර් කෙනෙක්ගෙන් ඇතුලෙන් එන්න ඕන දෙයක් මේ මෙතන වෙනස වෙන්න ප්ලේයර් ගේ අතේ තියෙන්නේ මට නම් මම 75% ප්ලේයර් ගේ අතේ 100%ක්ම මොකද ප්ලේයර් ගේ අතේම තමයි තියෙන්නේ මොකද හේතුව ඒක වෙපාටවත් කරන්න බෑ මොකද බැට්ස්මන්ලා 5 දෙනා 6 දෙනා රන්ස් ගහන්න නැතුව අපි ගේන හෝල් රවුන්ඩ්ස් 3 දාගෙන් තව 100ක් 150ක් T20 එක ගහන්න බලාපොරොත්තු වෙන්න බෑනේ රස ඉතින් ඒගොල්ලෝ රෝල් එකක් ප්ලේ කරනවා අන්තිම ඕවර් 3 4 පොඩි මේජර් රෝල් එකක් ප්ලේ කරනවා ටේල් එන්ඩ් එක ඉතින් අපේ පළවෙනි 5 දෙනා මේක ගහන්න ඕනේ ඕවර් 20 මැච් එකේදී ඕවර් 16ක් ගහන්න වෙනවා 5 දෙනාගෙන් එක්කෙනෙක් උඩ 5 දෙනාගෙන් එක්කෙනෙක් ඒක තමයි ප්ලෑන් එක වෙන්න ඕනේ ඉතින් ඒ ප්ලෑන් එක එක්සිකියුට් කරගන්න අපේ කටියට පොඩි එහෙට මෙහෙට පොඩි අවුලක් තියෙනවා මේ වෙලාවේ මොකද පොඩි ප්‍රෙෂර් එකක් තියෙනවා ඇති ඉතින් ඒ කමිට්මන්ට් එක හදා ගන්න ඕන ඉතින් ඒක හදා ගන්න තමන් මහන්සි වෙනවන තමන් දැනගන්න ඕන කරන්න තමන්ගේ අඩුපාඩුකම් හදාගෙන කතා කරලා කෝච් එක්ක බැටින් කෝච් එක්ක කැප්ටන් එක්ක එහෙමත් නැතුන් දැන් අපි ගහන කාලේ අපට කෝච් තේරුම් නැතුනොත් අපි සීනියර් ප්ලේයර්ගෙන් අහනෝනේ අපේ තියෙන වැරද්ද මොකද්ද කියලා අරවින්ද අයියගේ අහයි ඒක තව කවුරු ඉන්න ප්ලේයර් කෙනෙක්ගෙන් අපේ මොකක් හරි අවුලක් තියෙනවද මොකද්ද කරන්න ඕන අර්ජුනයාගෙන් ඒගොල්ලෝ ටග් ගාලා ඇවිල්ලා කියනෝ නෑ මේකේ පොඩි අවුලක් තියෙනවා මෙතන මේක කරමු ඒ වගේ තමන්ට ෂුවර් කොන්ෆිඩන්ස් එකක් තියෙන සීනියර් ප්ලේයර් කෙනෙක් වුණ කෙනුත් අහන්න පුළුවන් මොකද එයාට තේරෙනවා සමහරක් වෙලාවට නෑ මෙන්න මේකයි කරන වරද්ද මෙන්න මේක හදාගන්න මම දන්නේ දැන් ඒක පොඩ්ඩක් තියෙනවද නැද්ද මොකද දැන් අපේ එන කෝච්ලා පොඩි පොඩි අවුරුදු දෙකකට තුනකට එන කෝච්ලා ඉන්නේ හැබැයි අපේ ඉන්න ප්ලේයර්ලා අවුරුදු 4ක් 5ක් 6ක් එක දිගට ගහපු ප්ලේයර්ස්ලා එතකොට මේ ප්ලේයර්ස්ලා දන්නවා මේ ප්ලේයර් මෙහෙමයි බැට් කරේ මේ විදිහට ඒ දවස ගැහුවේ දැන් මේ පොඩි වෙනසක් තියෙනවා ඒක තමයි හදාගන්න පොඩි 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 මිස්ටේක්ස් නේ රස තියෙන අපේ දැන් තියෙන්නේ අපේ ලොකු චේන්ජස් වෙන්නේ නැහැනේ මේ ලෙවල් එකට ආවට පස්සේ ඉතින් ඒව හදාගන්න ඒව ටග් ගාලා ඩෙන්ටිෆයි කරගන්න ඕනේ ඉතින් සමහර කරලා පිටේක් කරනකොට පේන්න පුළුවන් ඒක දැන් මට මේ World T20 එක තමයි අපිට next පොඩි අප්සෙට් එකක් ඒ කියන්නේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපි ගැහුවේ ටර්නින් පිචස් වල දැන් අපේ ඉන්එක්ස්පීරියන්ස් ස්පිනර්ස් ලත් යන්නේ හසරංග ඇරෙන්ඩ තීක්ෂණ ජයවික්‍රම හොඳට බෝල් කරනවා දැන් World T20 එකේ අපිට එහෙම කැපෙන විකට්ස් හම්බෙන එකක් නැහැ ඊට වඩා හොඳ විකට්ස් හම්බෙයි එතකොට අපේ බෝලර්ස් ලාටයි බැට්ස්මන් ලාටයි එතන මොනවාද කරන්නේ වෙනස් දෙයක් කරන්නේ ඊළඟේ ටාගට්ස් එකපාරට ඇඩ්ජස්ට් කරන්න පුළුවන් වෙයිද බැට්ස්මන්ලා මේ ලංකාවේ ගැහුවට වඩා ෂොට්ස් ගහයි UAE වල එතකොට බෝලර්ස් ලාට මේ ප්‍රෙෂර් එක හැන්ඩල් කරන්න පුළුවන්ද කියන සැකේ තියෙනවා මේ ඇඩ්ජස්ට්මන්ට්ස් අපි දකින්න ඇති හින්දා තාම අපේ පැත්තට ගේම යනකොට දැන් වයිමයි සෙල්ලම් කරනවා කියමු වා මට ගහන්න වා බැට් කරනවා කියන්නේ මම දාලා වාට ගහන්න දෙනවා නෝ වා ගහගෙන යනවා හැබැයි මම අමුතු දෙයක් කරලා වාව හිර කරනවා නම් වාට උත්තරයක් නැහැ අන්න ඒ වගේ තත්ත්වයක් නෙමෙයිද මෙතන තියෙන්නේ අපිට ගහන්න දෙනවා නම් අපි ගහන ඉතින් අර අරවත් ටිකක් ගැන හිතද්දී පොඩි පොඩි අපි මේක කොහොමද කරන්නේ කියන එක තමයි කියන්නේ සරත සෝරි මේ 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 ප්ලේයර්ස්ලා ඉගෙන ගන්න ඕනේ කැපෙන විකට් එකේයි හොඳ විකට් එකේ දෙකේම බෝල් කරන්න ඉගෙන ගන්න ඕනේ දැන් මම බෝලේ කපන ප්ලේයර් කෙනෙකුත් නෙමෙයි ඔයත් බෝලේ කපන්නේ නැහැ. හැබැයි ඔයා බලන්නේ මොකද්ද? හොඳ බැට්ස්මන්ට එකක් දීලා මාරු කරගන්නනේ බලන්නේ. නේද? මම බලන්නේ හොඳ බැට්ස්මන්ට ස්ට්‍රයික් එකෙන් එලියට ගන්න. මං එලියට ගන්න ඕන නම් මං කරන්නේ කකුල පැත්තේ හරි මොහොර පැත්තේ හරි දාලා මේකක් දාලා එකක් දෙනවා. අනිත් බැට්ස්මන්ට මං බලනවා බෝල දෙකක් විතර පද කරගන්න. රන්ස් තොදී දාගන්න. හරි. අයිත්තරයක් මං අර බැට්ස්මන්ට එක දීලා මං බලනවා අයිත් අනිත් එකකට එකක් ඒ වගේ තමන් ප්ලෑන් එකක් හදා ගන්න ඕනේ මම හොතට ගහන බැට්ස්මන්ට එක දීලා ස්ට්‍රයික් එකෙන් එලියට තියලා මම පුළුවන් තරම් අනිත් බැට්ස්මන්ට බෝල් කරනවා කියලා. හැබැයි ඒක බැරි වෙන්න පුළුවන්. හැබැයි try කරන්න ඕනේ. ඒක බැරි මොකද ඒක තමයි විදිය. මොකද නැත්තම් රසල් වෙන්නේ අපට හොඳ විකට් එකක් හම්බ වුණොත් අපට ඕනේ රන්ස් නවත්තන්න. බවුන්ඩරි එක නවත්තන්න ඕනේ වැඩිපුරම බලන්න. බවුන්ඩරි එක හයයි නවත්තන්න ඕනේ.
damage control එතකොට බැට්ස්මන් කරයි මිස්ටේක් එකක් රිස්ක් එකක් අරන් ගහලා හරි මොකක් හරි කරලා ඕවර් එකක් ඉරවෙච්ච ගමන් මේක බැට්ස්මන් ගහනවා ඉතින් අපේ ප්ලේයර්ලා හොඳට කපන්න බැරි විකට් එකේ ඔයයි මමයි කරන්නේ මොකද්ද ඇවිල්ලා හිර කරන එකනේ කරන්නේ ඒ ස්පිනර්ස් බෝල් කරලා මොකද්ද කරන්නේ හිර කරලා කරන්නේ පිනස්ලා විතරක් නෙමෙයි දැන් අපේ සීමස් ලටත් රෝල් එක වෙනස් වෙනවා අපිට එක සීම කෙනෙක් චමිරගෙන් විතරක් ගහන්න බෑ ඇඩ්ජස්ට්මන්ට්ස් ගොඩක් වෙනවා ඒක තමයි සීම් අරකට ඔව් ඒ ප්ලෑන් එක හදාගන්න ඒ කියන්නේ මම මෙහෙමයි දාන්නේ මම මේ විදිහටයි කරන්නේ මං කොහොම හරි කොහමද මම යාට බවුන්ඩරි එක නොදී බෝල් කරන්නේ මොකක්ද ඒ ප්ලෑන් එක ඉතින් අපේ අපි ගහන පොසිෂන් එකේ videos balle technology use කරලා ඒකට plan එකක් හදා ගන්න ඕනේ. අපි kelling fast bowlers බලනවා අපි stumps kelling yoke කරනවද, බෝලේ අස්සර දානවද නැත්නම් stumps වලින් එළියේ යෝ බෝල් කරනවද අස්සර දානවද ඒ වගේ එක එක plans ගේන්න පුළුවන්. අපි කොට බෝලේට සමහරක් team දැන් ඔය නැමීබියා, නෙදර්ලන්ඩ් ඒ වගේ කට්ටිය සමහරක් කොට බෝලේට හොඳ නැති වෙන්න පුළුවන්. හරි? අපි කොට බෝල දෙනවද ඒගොල්ලන්ට? කොට බෝල දීලා බලනවද? හරි බෝලේ කැපෙන්නේ නැති වුණොත් එතකොට අපි පේස් එක යූස් කරන්න ඕනේ අර ඒ වගේ අපිට එක එක ඔප්ෂන්ස් තියෙනවා අපි ඒවා පාවිච්චි කරන්න ඕනේ ඉතින් අන්න ඒක තමයි මම කියන්නේ මොකද අපි ටිකක් ස්මාර්ට් වෙන්න ඕනේ අපි කවුරු හරි දැන් අපිට මුරලිගෙන් ගන්න පුළුවන් ගොඩක් ইনফরমේෂන් කොහමද වන් ඩේ එක කපනකොට බෝල් කරන්නේ එයා ඉන්නව එතන ඉතින් එයා ඒක ඒ උදව්ව කරයි හරි ඉතින් ඒ වගේ ඔය කපන් බෝලේ වැඩි කපන් නැති වුණාම මොකද්ද කරන්නේ මම හිතන්නේ අපිට හොඳ මෙක්සාපල් තමයි අපි ගහන කාලේ උනත් දැන් කුමා ධර්මසේන එහෙම බෝලේ ලොකුවට කපන්නේ හැබැයි වන් ඩේ කුමාට අග්ගාල එක දීලා අනිත් පැත්තට මාරු කරගන්නවා බැට්ස්මන් දාලා බෝල දෙකක් ගහ ගන්නවා ඩබල් දෙකක් කුමා ඉතින් අර ඒ වගේ පොඩ්ඩක් අර කවුරු හරි එක්කෙනෙක් එක පොඩ්ඩක් කතා කරන්න මේ ප්ලේයර්ලව දාන්න ඕන ඒ වගේ බෝල් කප් මේ ස්පිනර්ස්ලවයි මේ පේස් එකත් ඒ වගේ පේස් එකට වාසි ඉන්නෝ මේ ස්පෙෂල් ස්පිනර්ස් ලව. ඉතින් මං හිතනවා මේ ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් තියෙන අයත් එක්ක පොඩි චැට් එකක් දැම්මොත් මේ T20 එක මොකද කරන්න ඕනේ මොකද මූරලි කුමා ධර්මසේන කියන්නේ ගොඩක් හරි ඔලු කල්පනා කරලා බෝල් කර හරි කට්ටයිනේ. දැන් කුමා ධර්මසේන ඔබ දන්නෝනේ. මුරලි මට නම් මුරලි කුමා ධර්මසේන ගත්ත නම් ධර්මසේන කපටි මුරලිට වඩා. මුරලි ඉතින් ටැලන්ට් ස්කිල් කුමා ධර්මසේන කියන්නේ හරිම කට්ටය. ඔක ඇවිල්ලා එහෙම මෙහෙට පොඩ්ඩක් ඇරලා පොඩ්ඩක් දාලා බෝලේ පෙන්නලා පොඩ්ඩක් බෝල් ඇක්ෂන් එක පෙන්නලා නවත්තලා කකුල පැත්ත එකක් දාලා එකක් දීලා මාරු කරගන්න. ඒක තමයි කරන්න ඕනේ. ඒවා හැබැයි මේක අපි දන්නවත් ඇති. අපි මේ කියනකොට සමහරකට හිනා වෙනවත් ඇති. අපි මේවා දන්නෝ. ඔය දැන් අහන් ඉන්න දේවල් හරි දැනගත්තට වැඩක් නැහැ. අපි දකින්නේ. ඒකයි අපි කියන්නේ මැච් එක වෙලේ. ඒක හරි මැච් එක වෙලේ ඒක ෆැක්ට් එකක් ඒක ෆැක්ට් එකක් ඒගොල්ලන්ට කාට තද වුණත් කෝච්ට තද වුණත් අපිට කරන්න දෙන්නේ ඒක අපි දකින්න දෙය කියන්නේ අපිට හිතන දෙය මම ඉතින් මම කියන්නේ ඒක ඉගෙන ගන්න පුළුවන් ඒක කරපු ප්ලේයර්ස්ලා ඉන්නවා ඉතින් ඇත්තටම ඒක කරපු ප්ලේයර්ස්ලා ඉන්නෝනේ අපි මුල්ලි කුමා ධර්මසිර වගේ ස්පිනර්ස්ලා පොඩ්ඩක් ගෙනල්ලා මොකද්ද කරන්නේ කොහොමද මේකට අපි කොහොමද කරේ මොකද්ද ඔයාගේ ඔයා කොහොමද ඕ ස්පිනර්ස්ලා අහන්න පුළුවන් ඉතින් ලෙෆ්ට් ආම් ස්පිනර් වණ්ඩන් එතන පියල් ඇතරම ඉන්නෝනේ ඒ වගේ අපි පොඩි ප්ලෑන් එකක් දාගන්න ඕන හොඳ විකට් එකේ බෝල් කරන්නේ කොහොමද කියලා නැත්තම් කැප්ටන්ට තේරෙන්නේ නැහැ බෝලර්ට තේරෙන්නේ නැහැ මේගොල්ලෝ ස්වීප් ගහයි රිවර්ස් ස්වීප් ගහයි ඔක්කොම අවුල් වෙනවා ඊට පස්සේ ඔව් කලබල කරගත්තා නම් ලෙඩක් ඉතින් ඒක හැන්ඩල් කරගන්න පුළුවන් වෙයිද කියන එක ගොඩක් ඇඩ්ජස්ට්මන්ට්ස් එයි දැන් මැච්ස් උත් නැහැ ඉතින් ওই ප්ලෑන්ස් කෙලින්ම මැච් එකට ගෙනියන්න ඕනේ ඉතින් ලොකු චැලෙන්ජ් එකක් අපිට තියෙන්නේ ඒ චැලෙන්ජ් එකෙන් ගොඩෙන්ඩ හරි අපි කම්පිටිටිව් වෙන්න අපි කියපු ප්ලේයර්ස් ලගෙන් වැඩිපුර දෙයක් අවශ්‍ය වෙනවා මුලින්දම්ම දැන් අවිෂ්ක 1 days වල හොඳට ගැහුවා හැබැයි T20 එකෙත් ඒ ෆෝම් එක කන්ටිනියු කරන්න බැරි වුණා ඉතින් ඒක ගොඩක් වැදගත් වෙනවා මේ ඒ වගේ ප්ලේයර්ස් ලා අර වැඩිපුර රන්ස් ගහලා දෙන එක දැන් අපේ බෝලර්ස් ලා ගත්තම මේ සවුත් ඇෆ්‍රිකන් සීරීස් එකේ අපිට එච්චර ජජ් කරන්න බෑ ඒගලන්ට රන්ස් බෝඩ් එකේ නැත්තම් ජජ් කරන්න බෑ ඉතින් ඒගලන්ට එහෙම ඔපචුනිටි එකක් තිබුණා අපිට ගිලා ආවික චමිරට ඕවර් 4-5ක් කරන් දී මේ වගේ දේවල් වෙන්න පුළුවන් හැබැයි මේ වගේ ප්ලෑන් තියාගෙන යන්න බෑනේ අමුතු දෙයක් ප්ලෑන් කරගෙන නෙමෙයි යන්නේ ටීම් එක රයිට් ඕපනින් බැට්ස්මන් අපි මේ මෙයා මේ 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 මෙයන් එතකොට මෙයා ඇවිල්ලා මැදින් ගහයි අටට අර නම්බර 6-7-8 ඉන්න බැට්ස්මන් රන්ස් ගහයි
ඉතින් ඔවා ওই විදිහට යන්නේ අපි අන්තිම ඕවර් 10ට අන්තිම ඕවර් 5ට T20 එක අපිට 9ක් 10ක් එලවන්න පුළුවන්. හැබැයි මේ 15ක් plan කරන්න බෑනේ 15ක් සමාලට ගහන්න පුළුවන්. ඒ වගේ දවස් එනවා, ඒ වගේ වෙලාවල් එනවා. ඉතින් අර බේසික් plan එකට සෙට් වෙන්න පුළුවන් වෙන්න ඕන. මෙන්න ටානියාගෙන් ප්‍රශ්නයක් තියෙනවා. How about Kusal's batting after came from the injury and COVID? He's only reliable batsman in the squad. අපි යාගේ ඉන්ජරි එක ගැන ප්‍රොෆ් එක කලින් කතා කරා. හැබැයි යාගේ ෆෝම් එක හොඳට තිබ්බස නැත්ද? ෆෝම් එක හොඳට පටන් ගත්තට මේ ෆිට්නස් එකත් එක්ක ස්ලෝ වෙන්න ගත්තා නේද? අතට රසල් මටත් හිතුනේ එයාගේ බැටින් ෆෝම් එක හොඳට තිබුණා. මම හිතනවා ෆිට්නස් වල තාම යාර රීච් කළා නැහැ ඕන තැන. මොකද කොවිඩ් හැදුනෙන් පස්සේ මේකේ ප්‍රොසෙස් එක ටික කාලයක් යනවා. ඉතින් මට හිතුණා එක වෙලාවක් ටිකක් රෂ් කරා වැඩි දෝත් කියලා. හැබැයි ඉතින් එක මැච් එකක් ගහලා ලාස්ට් මැච් එකේ මන් දන්නේ සමහරක් වෙලාවට උනා රෙස් කරන්නත් තිබුණා. මොකද දෙවෙනි මැච් එක අපි පැරදුනාට පස්සේ සීරීස් එක පරාදයි. මොකද ප්ලේයර්ට එතකොට තවපඩ රිකවර් වෙන්න ඕන නම් ඒ දෙන්නත් තිබුණා. ඒත් මං හිතන්නේ අපේ කට්ටිය බලන්නේ ඇති ලාස්ට් මැච් එකත් කොහොම හරි දිනන්න විනින් එකට ගේන්න. ඉතින් මං හිතනවා තව ටික දවසක් යනකොට කුසල් හොඳටම රිකවර් වෙයි. හැබැයි කුසල් ජනිත් මතක තියාගන්න ඕනේ මම මේ ටීම් එකේ ප්ලේයර් කෙනෙක් හැටියට දැන් සෙල්ලම් කරනවා. මගේ 100% මං හැමතිස්සෙම ඒ ඉන්න කැප්ටන්ට ටීම් එකට මම දෙනවා. මම ගහන්නේ රට වෙනුවෙන් ලංකාව වෙනුවෙන් මං ඒක උපරිමයෙන්ම කරනවා. ඒක තමයි එයා කරන්න ඕනේ. මොකද කොයි වෙලේකවත් එයා කොහොම වෙලා කොසිම වෙලාවක ගැටලුවක් හිතේ තියාගන්න අරකයි. දැන් එයා කැප්ටන් නෙවෙයි, මම නිකන් එක ප්ලේ කෙනෙක් විතරයි. මම රන්ස් 25ක් ගහන එක නෙවෙයි එයා වෙන්න ඕනේ. එයා 60ක් 70ක් ගහලා මැච් එක දිනලා මැච් විනිං ප්ලේ කෙනෙක් වෙන්න ඕනේ එයා. ඒක තමයි එයාට කරන්න පුළුවන් එකම දේ. ඉතින් එයාට ඒක කරන්න පුළුවන් ප්ලේ මං හිතනවා ඉස්සරහට එයා ඒක කරන්න ඕනේ. ඒක තමයි එයාට ගන්න තියෙන එකම චැලෙන්ජ් එක. ඒ චැලෙන්ජ් එක එයා ගන්න ඕනේ. එයා ප්‍රූව් කරලා පෙන්නන්න ඕනේ මම මැච් වින කෙනෙක්. ඒ හින්දා මම මේක තනියෙන් මැච් ගහලා දිනන්න පුළුවන් වෙන්න ඕනේ එයාට. මොකද එයාට එහෙම කරන්න පුළුවන් ප්ලේ කෙනෙක්. එයා ඒක කරොත් එතකොට තවත් ලංකාවත් මැචස් දෙන්නෝ එයාගේ ප්‍රයිඩ් එකට එයාගේ පර්ෆෝමන්ස් වලට ඉන්ඩිවිජුවල් පර්ෆෝමන්ස් ඔක්කොම උඩට එනෝ එයාගේ මේ ස්කිල්ස් ඔක්කොම උඩට යයි. ඔව්. ගොඩක් අය බිනුර ගැන අහනවා. බිනුර ඉන්නවා ස්කොඩ් එකේ. 19 දෙනෙක් තමයි නේම් කරලා තියෙන්නේ. 15යි 4 නෙමේ 19ක්. ඉතින් ඔය අන්තිම 15 දෙන්න තව කල් තියෙනවා. මට ආරංචි විදියට ඔමාන් එක්ක මැච් දෙකෙන් පස්සේ 15 අනවුන්ස් කරා නම් ෆයිනල් 15 අනවුන්ස් කරා නම් හරි කියන එක තමයි. ඉතින් බිනුර එතන ඉන්නවා. එයා හොඳ ඇඩිෂන් එකක්. ඔව්, එයාගේ ඉම්ප්‍රූව්මන්ට් එකක් අපි දකිනවා. එයා උස ලෙෆ්ට් ආම කෙනෙක්. වෙනස් ඇන්ගල් එකකින් බෝල් කරන්නේ. පොඩි ස්විං කෑල්ලකුත් දාගන්න පුළුවන් නම් මං හිතන්නේ එයායි චමීරයි බෝලිං ඇටැක් එක ලීඩ් කරන්න හොඳ ඔප්ෂන් දෙකක් අපි එංගලන්තේ දැක්කා වගේ. ඔව්, මං හිතන්නේ බිනුර ටීම් එකට නේක ගොඩක් හොඳ වෙයි. මොකද රසල් අපිට පොඩි වීරේෂන් එකක් තියෙන්න ඕනේ වමතින් දාරකට. ඉතින් ඒක දැන් රසල් කිව්වාගේ 15යි 4යි ඉන්නේ ස්කොඩ් එකේ. ඉතින් ඒකත් එක්ක ඔය ඕමාන් වල තියෙන මැචස් ඉවරුනාට පස්සේ මං හිතනවා ටීම් එක කම්බිනේෂන් එක හරියට හදාගෙන ඉන්න කට්ටිය. අන්න ඔයාට එන්නලු බැටින් කෝච් හැටියට. අනේ බිනු මං ගන්න විදියට ගන්න. ඇයි 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 යන්නේ මොකද බාගෙන නැත්තේ? මියුට් මියුට්. මොකද මං ගහන විදියට ගහන්න එක තේම වැඩේ අවුල් වෙනවා. ඇයි ඔයාට විතරද පුළුවන් ගහන්න? ඉතින් අපිට දැන් ගොඩක් දේවල් තියෙනවා හිතන්න. හිතලා එහෙමම එක්සිකියුට් කරන්න 3-0 සවුත් ආෆ්‍රිකාට අපේ කන්ඩිෂන්ස් වල ඒ විදිහට පෙරදිච් එක ඉතින් එච්චර කොන්ෆිඩන්ස් වලට හොඳ නැති දෙයක්. හැබැයි ගොඩක් වටින්නේ අපි ඉස්සරහට කරන දේවල්. ඒ දවසේ කරන දේවල් ඉතින් ඕකත් ඉක්මනට දැන් ඉන්ඩියන් සීරීස් එකේ ඉඳන් සවුත් ආෆ්‍රිකන් සීරීස් එක වෙනස් වුණා වගේ අපේ ෆේවර එකට නෙමෙයි අපි කැමති නැති විදිහට වෙනස් වුණා වගේ ආයේ අපේ පැත්තට
ක්‍රිකට් මේ වර්ල්ඩ් කප් එකේ මාරු වෙන්න බැරි නෑ. හැබැයි ප්ලේයර්ස් ලගේ බිලීෆ් එක තියෙන්න ඕන. ක්වොලිෆයර්ස් තමයි මුලින්ම එන්නේ. ක්වොලිෆයර්ස් ටික ගොඩක් ප්‍රෙෂර් ගේම් එකක් වෙනවා. පළවෙනි දික අපේ ගෲප් එකේ ඉන්නවා නෙදර්ලන්ඩ්ස්, නමීබියා, අයර්ලන්ඩ්. ඒ ටීම් තුනත් එක්ක ගහලා ඒ ගෲප් එකේ පළවෙනි දෙක තමයි ඉස්සරහට යන්නේ. ඉතින් අපේ අයට හෙන ප්‍රෙෂර් එකක් තියෙයි. ඔක ප්‍රෙෂර් වෙලාවක් ඇයි ගම කන්න බෑ කියන එක දැනන් යන්නේ. එතකොට ගල් වෙන්න බැරි නෑ. ඉතින් මම හිතන්නේ අපි ඔක්කොම එකතු වෙලා සපෝට් කරන එක වටිනවා එතනින් ඉස්සරහට ඒ වැට පැන ගන්න. මේ වැට සනතයා thank you very much. ඔයාගේ thoughts වලට අපි ආයෙ කතා කරමු. අපි world cup එකටත් මේ එකතු වෙලා ප්‍රීෂෝ ගේම් එකට ඉස්සෙල්ලා ඊට පස්සේ ගේම් එකෙන් පස්සේ අපි ඔයගලංගත් සම්බන්ධ කරගන්නම් ඔයගලගේ thoughts උත් එක්ක. ඉතින් වැඩිදුර යන්න එපා. මතක තියාගන්න IPL එක පටන් ගන්නවා සඳුදා. world cup එකත් dialog view app එකේ data charges නැතුව බලන්න පුළුවන්. අනිත් එක අපේ ප්‍රීෂෝස් බලන්න view app එකෙත් බලන්න පුළුවන්. හැබැයි chilling with russell channel එකට subscribe කරන්න. එතකොට අපි ඔක්කොම එකතු වෙලා ජොලියක් දාන්න පුළුවන්. ජොලිය දාන්න නම් මැට් එකක් දින්නොත් හොඳයි නේ. දෙනන්න ඕනේ. ඒකයි මාත් හිතනවා. thank you russell. මම හිතනවා මේ මැච් එක සයම අපි ගොඩක් දේවල් කතා කරා, discuss කරා. අපි හොඳ දේවල් කතා කරේ, positive දේවල් කිව්වේ. අපි බලන්නේ කොහොමද අපේ ලංකාව ටීම් එක, ක්‍රිකට් ටීම් එක දිනනවා බලන්න ආසයි, හොඳට කරන බලන්න ආසයි. ඒක තමයි අපි හැමතිස්සෙම පොසිටිව් දේවල් කතා කරන්නේ. නෙගටිව් දේවල් අපි වැඩි කතා කරන්න ගියෙත් නෑ. අපි හොඳ දේවල් කතා කරලා ළමයින්ට කොන්ෆිඩන්ස් එකක් බිල් කරන තමයි වර්ල්ඩ් කප් එකට ඉස්සෙල්ලා අපි හැමෝම උදව් කරන්න ඕනේ. මොකද අපි ක්‍රිකට් ගහපු ප්ලේයර්ස්ලා හැටියට මම කැප්ටන් කරා, ඔයත් ලංකාවට කාලයක් ගැව්වා. ඉතින් අපි මේ වගේ ඉම්පෝර්ටන්ට් තැනකදී අපි බලන්නේ අපේ ප්ලේයර්ස්ලට පුළුවන් තරම් කොන්ෆිඩන්ස් එකක් දීලා ඒ කොන්ෆිඩන්ස් එකෙන් ගිහිල්ලා අපිට අපේ මේ ලංකාව ශ්‍රී ලංකා ෆ්ලැග් එක හොඳ තැනකට දකින්න මැද මැච් එක දකින්න බලන්න තමයි අපි ඔක්කොම අසාවෙන් ඉන්නේ. ඔය එක්කම අපි යන්නේ ඉස්සලා මම කියන්න කැමති අපි සෝෂල් මීඩියා වල දැක්කා එක නිවුස් රිපෝට් එකක් අපේ ප්ලේයර්ස්ලා 100%ක් කන්ට්‍රිබියුට් කරේ නැහැ කියලා. එතන පොඩි ඇලිගේෂන්ස් තිබ්බා කියලා බෑ ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් ක්ලැරිෆයි කරලා තිනවා. ප්‍රෙස් රිලීස් එකක් දීලා තිනවා මේ වෙලාවේ එහෙම කම්ප්ලේන්ට් එකක් තිබිලා නැහැ, කිසිම සැකයක්වත් තිබිලා නැහැ. අපේ ප්ලේයර්ස් ලගේ කමිට්මන්ට් එක ඩවුට් කරන්න හේතුවක් නැහැ කියන එක ඉතින් ඒ කතාව එතනින් ඉවරයි. අපේ ස්පොන්සර්ස් ලටත් මේ සෙග්මන්ට් එකට අපි ස්තුතිවන්ත වෙන්න ඕන. Eslon Vito dialog view app එකටයි. කවුන්සලතා වාට ඉගෙනුවේ ඉස්කෝලේගේ Abic consultants. thank you very much. hey nine Abic consultants. thank you very much. thank you Eslon. thank you very much. thanks ඔක්කොම join වුණාට වැඩිදුර යන්න එපා මතක තියාගන්න ඕන කතාවක් තියෙනවා. ශ්‍යාම් ඉතින් දන්නවනේ එයා හොඳට කනවා, ඊට පස්සේ ගිහිල්ලා පොඩ්ඩක් පාඩි වෙලා ඉන්නවනේ යට. දන්නවනේ ඉතිරි කියලා කෑමු යනවා ඇති ගෙදරට. ඔව් ඔව්. Right, thanks everyone. Enjoy. Okay, thank you. Okay, see you after. The Rundown, brought to you by ABEC Consultants, in association with Eslon, Vito, and powered by Dialog View App. Get your degree from world-class university in Australia or New Zealand with the most trusted education partner in Sri Lanka. Abic Consultants. 15 years of excellence. Abic Consultants. The pinnacle of trust in international education. Ah, mukada mahatya me? Naha me gedara sink eke. Ai mahatya, Eslon nemeida damme? Hadisiyata bala pipe ekak damme. Nadda mudalali yepereda kade repair karanna genapu gam chutta. Me wage prashna walata hondama visuduma Eslon gam chutta. හැබැයි ඉක්මනින් දාගන්න Eslon pipe එක. Eslon ගම් චුට්ටා හැම ගිදරකම සිටිය යුතු ජල නල කාර්මිකයා. දැන් රඟම ග්‍රොසරියෙන් මිලදී ගන්න. නද පෙල්ල පිටි කරු වමතට හුරු ඕෆ් ස්පින් ෂේප් බට් කමෙන්ටරි මරු that's Russell. We're chilling with Russell. ක්‍රිකට් නොවේ අපිට එන්නේ නැති තොරතුරු
YouTube dala menamu, that's Russell. We're dealing with Russell. No politics in it and a tiagena. Illu at the kekne muta chanda dena, that's Russell. We're dealing with Russell. Loke vate round gahala tama kolla ape gahala tiena hai para gani mudakunu ate ekai dekai tunai hata. That's Russell. We're chilling with Russell. At the game of Russell, then fielding castle. We're chilling with Russell. Yeah. Chilling.